අයිබෝන් සාමාන්‍යයෙන් මේ නොදැනෙන සමහර දේවල් කොච්චර කිව්වත් අපිට දැනෙන්නේ නැති වෙලාවල් තියෙනවා. දැනෙන කෙනෙක් දැනෙන විදිහට කිව්වොත් ඒ දේවල් අපිට ඇත්තටම දැනෙන්න ගන්නවා. හැබැයි එවැනි දැනුණු දේත් එක්ක අපි බැඳුණු කෙනෙක් අපෙන් වෙන් වුණාට පස්සේ ඒ පිළිබඳව අපි ආපස්සට ගිහිල්ලා හිතන්න ගන්නවා. මීට දවස් 7කට කලින් හරියටම එම නැත්තම් ගිය සඳුදා එළිවෙද්දී අපිට ඇහුණු ප්‍රවෘතිය අපිට දැනුණු කෙනෙක් අපිට දැනෙන්න ගායපු කෙනෙක් සමහර දේවල් දැනෙන්නම කියපු කෙනෙක් අපිට නොදැනීම යන්න ගිහිල්ලා. සුනිල් පෙරේරා ගායන ශිල්පියා සංගීතවේදියා එක්තරා විදිහකින් ටිකක් රැඩිකල්ව මත දරූ ලිබරල්ව සිටූ සමාජයේ අපි දැකපු පුරවැසියා අපෙන් සමු අරගෙන ගියා. ඊට පස්සේ ඔහු පිළිබඳව ඇතැම් දේ කියවෙන්න පටන් ගත්තා. විශේෂයෙන් නිර්මාණයක් කරද්දී ඔහු නිර්මාණයේදී හිතපු දේ, Taman සමග නිර්මාණයට සම්බන්ධ වුණු ශිල්පීන් පිළිබඳව ඔහු හිතුණු දේ සහ ඔවුන් වෙනුවෙන් ප්‍රතිචාර දක්වපු ආකාරය සහ අනාගත පරපුරක් පිළිබඳව ඔහු හිතපු විදිහ සහ ඔහු නිර්මාණ තුළ ලිබරල්ව දැක්ක වගේ ඔහුගේ මතවාදත් කොයි විදිහටද සමාජයට දැන්ලා තිබුණේ කියලා කතා වෙන්න පටන් ගත්තා. ඒ හින්දා අද දවසේ ඔහු අපෙන් සමු අරගෙන 7 දිනක් ගෙවෙන දවසේ අපි ඔහු පිළිබඳව කතා කරන්න ගත්තා. බයිලා ගීතය අපිට දැනුණා, සමාජයේ දැනිය යුතු තැන් පිළිබඳව ඔහු කියපු දේ අපිට දැනුණා, වගේම ඔහුගේ ගීතාවලියේ ආදරයක් තිබුණා. ඒ හින්දා පටන් ගන්න හොඳ තැනකින්ම පටන් අරගෙන ඊට පස්සේ අපි ආරාධනා කරපු කණ්ඩායමත් එක්ක ඔහු පිළිබඳව අධිරදායබවන් තුළින් කතා කරනවා. මුලින්ම ඒ අතරේ තිබුණු ආදරයයි මේ. ඔබ දුටු ඒ මුල් දිනේ සිදු සෑම දේ අවමත් මගේ මතකයේ හිරැඳේ. යුග මා දෙස යොමා මගේ මියුල් ඇසියේ. කුමක් කියන්නටද සැරසුනේ? කවුරුද කොතැනක සිටිනවද ඔයා? එලෙසද මාය දැනගන්නේ? අවදා කොයි පදී යලි හමු වේවිදැයි කියා ඇනය කීමාසිත පාරන්නේ. දුවනට මොසුකොට මගේ රස හැඟු ඔබ වෙත ගීයකින් එවන්නම්. මතු දිනයක මගේ දිනේතට ඔබ හමු වේනම් එදින නැවත මා හිනහෙන්නම්. මතු දිනයක ආයි ඔහු හමුවුණොත් ඒ ආදරයම එහෙම්මම යවන්න සූදානම් බව පියල් පෙරේරාගේ මූණ දවස් 7කට පස්සේ මේ උදේ දැක්කමත් මට දැනෙනවා. තවමත් දෙනෙත කඳුලින් බරයි. පියල් අයියා අයිබෝන්. අයිබෝන්. මම හිතන්නේ මේ සුනිල් පෙරේරා එහෙම නැත්නම් ජිප්සීස්ලා සින්දු ලියාගනිද්දී ගොඩක් දෙනෙක් ජිප්සීස්ලාට ලිව්වේ නෑ. ඒ අතර
වැඩියෙන් සිංදු ලියපු කිහිප දෙනෙක් හිටියා චන්ද්‍රා දේවාදිත්‍ය ඒ අතරින් එක්කෙනෙක් හල්පිට හිමසිරි හල්පිට ඒ අතරින් එක්කෙනෙක් චන්ද්‍රදාස ප්‍රනාන්දු ඒ ගොන්නේ ඉන්න තවත් එක්කෙනෙක් එතුමටත් බොහොම කැමැත්තෙන් අපි ආරාධනා කළා ආයුබෝවන් ඔබට පරපුරු කිහිපයක් එක්ක උනත් සුනිල් පෙරේර කොච්චර සමීපව වැඩ කරාද කියලා දුෂාන් ජයතිලකව දැක්කම දුෂාන් ජයතිලක සුනිල් පෙරේරා ජීවිතය ගැන කතා කරද්දී අපිට හොඳින් දැනෙනවා සුනිල් පෙරේරා වයස වරුදු 68න් අපිව දාලා ගියත් තාම තරුණයෙක් වුණු දුෂාන්ට ලැබුණු දේ සහව ලබාගත්තු දේ ඔහු කතා කරද්දී මේ පරම්පරා අතර පරතරයේ කොච්චර දුරට සුනිල් පෙරේරා අවම කරගත්තද කියලා අපිට දැනෙයි ආයිබන් දුෂාන් ආයිබන් ජිප්සිස් සුනිල් පෙරේරා ව්‍යාපාරයේ සහකරුවා අයියා මේ සියල්ල අතරින් ඔබට වැඩිපුරම දැනුනේ කොතනද කියලා මිතුරා අයියා සහ මිතුරා ඒක සුනිල්ගේ මගේ සම්බන්ධය දැන් ඇත්තටම අපි දෙන්න අවුරුදු 45ක් එකට හිටියා ඉතින් අවුරුදු 45ක් එකට හිටිය කාලය ඇතුළත මට මත්මාත් නැත්තන සුනිල් නැතුණෙන් පස්සේ පොඩ්ඩක් පස්සේ හැරිලා බැලුවා ඇත්තටම සාමාන්‍යයෙන් අපි එක බලනවා යාත් එක්ක කරපු දේවල් කියපු දේවල් මම 40 මම බැලුවා මම කොයි වෙලාවක හරි සුනිල් ඇත්තට අවුරුදු 45 ඇතුළත මොකක් හරි නිකන් මේ 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 බහිම්බස් වෙලා හරි ලොකු ලොකු ප්‍රශ්නයක් ඇති කරගත්ත දවසක් මොකක් හරි දිනනද කියලා මම කල්පනා කර බැලුවා මට එහෙම දවසක් ඇත්තට හොයාගන්නවත් නැහැ අවුරුදු 45කටම ඉතින් ඒ ඔක්කොම එහෙම ඒ ගානට එතන උනේ මම නිසා නෙමෙයි ඇත්තටම සුනිල්ලා නිසා මොකද සුනිල්ලා ඒ ඒ தත්වෙට ගේන්න සුනිල්ලා ගොඩක් අලිතාලම් දැම්මා සුනිල්ලා කරපු දේවල් වලින් තමයි අපි දෙන්නගේ ඒ ඒ සාමය තිබ්බේ මොකද අනිත් එක අපි දෙන්න අතරේ මේ මේ ට්‍රස්ට් එක කියන්නේ මේ විශ්වාස විශ්වාසවන්තකම අපි දෙන්නට දෙන්න විශ්වාසය ඒක උඩ තමයි ඒ ඔක්කොටම ඇත්තටම සුනිල්ලා නිසා සුනිල්ලා කර සමහර දේවල් වලින් තමයි ඒක උනේ මට එකම එක පාරක් වගේ මතකයි යම් ප්‍රශ්නයක් ඇති වුණා නම් ඇති වුණේ 2005දී නැත්නම් 4දී මම හිතන්නේ I don't know why ඇල්බම් එක කරද්දි දුෂාන් නේන දුෂාන්ට මේක හොඳට මතක ඇති මොන වුරුද්දද 2004 නැත්නම් 2004 2004 I don't know why ඇල්බම් එක කරේ ඒ ඇල්බම් එක දුෂාන්ට හොඳ මතකයි ඒ ඇල්බම් එක කරද්දි අපිට මාස්ටර් එක දෙන්න තිබ්බා යම් දවසක් ඒ කියන්නේ සින්දු 14 කරලා ඉවරලා මාස්ටර් එක හදලා ඒ ප්‍රොඩියුසර්ට සරත් කොතලාවල දෙස කරේ එයාට දෙන්න තිබ්බා යම් දවසක් ඒ දවසේ අපි ඔක්කොම ලෑස්ති කළා මම මාස්ටර් කීවර කළා ඔක්කොම කරලා දැන් මාස්ටර් කී දෙන්න දැන් අද උදේ යන්න හැදුවේ එතකොටම සුනිල්ලා ගෙදර ඉඳන් ආවා කිව්වා මල්ලි මල්ලි ඔක දෙන්න එපා පොඩ්ඩක් ඉන්න තව සින්දුවක් තියෙනවා කරන්න කියලා කිව්වා මම කිව්වා දැන් කරන්න වැසුල්ල මේක මේක දැන් මේක දෙන්න ඕන අර මිනිස්සු බලන් ඉන්නවා කියලා එතනදි පොඩ්ඩක් අපි දෙන්න බහින් බස් පිල්ලක් වුණා ඊට ඇතර බොරු කියන්න ඕනේ නැහැ ඊට සුනිල්ලා මේක කරන්නේ මේක කරන්නම ඕනයි කියලා මම කිව්වා එපාර මම කිව්වා එහෙනම් ඕන දෙයක් කරගන්නවා කියලා මම ගියා ගෙදර හැමම ඒක තමයි මට තියෙන මතක තියෙන එකම සිද්ධිය දුෂාන් මතක ඇති මේක ඒ හැබැයි අන්තිමට ඒ ඇල්බම් එකේ ජනප්‍රියම සින්දුව මොනේ ඒ සින්දුව තමයි ඒ සින්දුව තමයි ලංකාවේ අපේ ලංකාවේ කියන සින්දුව ඒක අන්තිම මිනිත්තුවේ දැම්මේ අන්තිම මිනිත්තුවේ තමයි ඒ වෙලාවවල එක දවසෙන් රෙකෝඩ් කරලා තග්ගල් මේවා කරලා දැම්මා ඒක තමයි මට මතක ඇති එක කර තියෙන සුනිල්ලත් එක්ක එහෙම මොකක් හරි බහින් බස් වෙල්ලක් හරි මොකක් හරි එහෙම තිබල දැන තියෙනවා කියලා ඉතින් ඒ බැලුවම හිතා ගන්නත් බෑ ඇත්තට කාලයක් අපි දෙන්න එහෙම ඉඳලා ඒ කොහොමද ඉතර කාලයක් එහෙම හිටියේ මටත් හරි පුදුමයි ඇත්තට මේ ඒ හුඟක් කරලා සුනිල්ලාගේ කරපු දේවල් වලින් තමයි කුණේ දැන් මේ චන්දස් ප්‍රාන්ත මහත්මයා දැන් අපි ඒ කියන්නේ නිර්මාණයක් කරන්න පද රචකයෙක් නිර්මාණයක් ඒ කියන්නේ පද රචනාව කරලා ගොඩක් වෙලාවට බාර දුන්නට පස්සේ ඔහුගේ සම්බන්ධය එතනින් ගීතයත් එක්ක මතුවෙන ඒ කියන්නේ ජනප්‍රියත්වයේ හෝ යම් කාරණයක් පමණයි ගොඩක් වෙලාවට. නමුත් නිර්මාණයකට සම්බන්ධ වෙන කලාකරුවෝ පිළිබඳව කොච්චර අවධානයක් යොමු කරාද කියලා මම හිතන්නේ ඔබ ඇතුළු ඔහුත් එක්ක නිර්මාණ කරපු කණ්ඩායම සාක්ෂි දරනවා. එහෙම නේද? ඒක සදා සත්‍යයක්. ගීත රචකයන් පිළිබඳව නිසි අවධානයක් යොමු කළ ගායන ශිල්පියෙක් ඉන්නවනේ ලංකාවේ සුනිල් පෙරේරා. ගීත ලියාගෙන පැත්තකට කරලා ඒ කීයක් හරි ගෙවන මුදලක් ගෙවලා පැත්තකට කිරීමක් එතුමාගේ තිබුණේ නැහැ. ඔබතුමා
තමම සමාහන් කරන්න කැමති එතුමා ගීත රචකයන් වෙනුවෙන් තමන්ට ගීත ලියූ ගීත රචකයන් වෙනුවෙන් රොයල්ටි එකක් කතුරුභාගය සමහරු ගෙවන්නේ ගීතයට ගීතයක් ලිව්වා ඒ ගීතෙට කීයක් කර දුන්නා කියලා ඉවරයි නමුත් මෙතුමා මාසිකව නොකඩව නිත්‍ය මුදලක් අපිට ලබා දුන්නා කතුරුභාගය හැටියට මුලින්ම තිබුණේ එතුමා විදේශ රටක ගිහිල්ලා ආවොත් දුරකථන අමතුමක් දීලා කියනවා චන්ද්‍රලාසන්න ඕස්ට්‍රේලියාවේ චෙක් එක තියෙනවා අවිල්ලා අරගෙන යන්න කියලා. ওই විදිහට ඒ රට රටවල අනුව. නමුත් ඒ එතුමාම තීන්දුව කෙරුවා බේකාරි ප්‍රශ්නයක් මම මාස්පතා උගලන්න දෙනවා. ඒක නිසා ඒ විදිහට කරමු ඉදිරියට කියලා. එතුමා අවසන් හුස්ම හෙලන්නට දින කිහිපයකට පෙර රෝහල් ගතව ඉඳලා ගෙදර ආපු ගමන් කළ ප්‍රථම රාජකාරිය අපිට ලැබිය යුතු මුදල අපේ ගිණුම් වලට බර කෙරුවා. කොයිතරම් මානසික හැඟීමකින් එතුමා කටයුතු කළාද කියලා එයින් පේනවා. ඒ හැම අවස්ථාවෙම එහෙමයි. මට බොහෝ ජීවිතයේ බොහෝ අවස්ථාවල මුහුණ දෙන්න සිදු වුණු යම් යම් සිදුවීම් අතර එතුමා මගේ මට අත්වලක් වුණා. මගේ අසනීපයක් වුණත් අතවසෙම මම 2000 වසරදී වගේ 2006 හෝ 2000 වගේ ධර්ම අසනීපයකට ලක් වුණා. එතුමා තාත්තා කෙනෙක් සහෝදරෙක් මිතුරෙක් වගේ ආගෙන සුවව මොතක් තත්පර කීපයක් දෙන්න චන්දස් මහත්මයා අපි වෙලාව බලමු කුරුඳු කොම්බ සහ පිවිතුරු මාස්සෝන් දෙන්න බයෝ ක්ලීන් ටයිල් සහ සර්ෆස් ක්ලීනර් ඔව් චන්දස් ඒව ගැන අමතක කරන්න බෑ ජීවිත කාලය පුරාම මට ඒ කියන්නේ ගීතයක් දැන් බොහෝ අයට මම ගීත ලියලා තියෙනවා ගීත දහස් ගානක් ඔව් නමුත් මේ තරම් ගීත රචකයා කෙරෙහි අවධානය යොමු කළ ශිල්පියෙක් මට හම්බුනේ නැහැ. ඒකයි කිව්වේ. මන්දර අපි ඉදිරියට කතා කරගෙන යද්දී ඒ බව තවදුරටත් තහවුරු වෙන කාරණා වුණ තරම් මතුවේ. මම හිතන්නේ සමාජයත් දැන් ඒ පිළිබඳව දන්නවා. හැබැයි ඒ ගැන වැඩි වැඩියෙන් කතා කරලා ඔහු අමතර ගෞරවයක් ගන්න උත්සාහ කරේ නැහැ. දුෂාන්. දුෂාන් ජිප්සිස් එක්ක සම්බන්ධ වෙනකොට වයස කීයක් විතරද? මට වයස 23යි. 23යි. ඒ කියන්නේ ඔබට වැඩිය අවුරුදු 45ක් විතර වයස පරතරයක් තියෙනවා එතකොට සුනිල් අයියා. ඒ වෙනකොට සුනිල්ලාට වයස 53ක් හෝ 2ක්. 53. ඉතින් එයා කිව්ව දෙයක් තමයි ඔයාව වයසින් නම් අපිට කොහොමටත් සෙට් වෙන්නේ නැහැ. ඔයාගේ හැකියාවක් තියෙනවා නම් අපි ඒ කියන්නේ එයා විහිළුවට සමහරවිට කියන දේ එක දවසක් මට කිව්ව දෙයක්. ඉතින් ඇත්තටම මම කල්පනා කරලා බැලුවා නමුත් මට ඒ වයස ගැප් එක කියන්නේ කවදාවත් තේරුන්නේ නැහැ. ඒ කියන්නේ PLL එක්කවත් එහෙම තේරුන්නේ නැහැ. ඒක සමසම වැඩ කරන්න. මොකද වයස අඩුයි කියලා මට ගෙවීම් වලින්වත් සැලකිලි වලින්වත් අඩුවක් කරේ නැහැ. සමහර සැලකිලි වැඩි. ඉතින් ඒ තරමට මේ අර අධිමාන්‍ය සහ ඒ දේවල් තියාගෙන වැඩ කරපු පුද්ගලෙක් නෙමෙයි සුනිල් අය කියන්නේ. ඉතින් මට බොහොම පහසු වුණා සම වයසයක ප්ලේ කරනට වැඩිය. බෑන්ඩ් එකේ. ඉතින් ඒක ලොකු අත්දැකීමක් සහ ජීවිතේ මට පාසලකට ගියා වගේ සමාජ අධ්‍යයන සමාජය පිළිබඳ අධ්‍යයනයක් කරන්න ඉගෙන ගන්න ගොඩක් ලොකු තැනක් වුණා. මොකද ඒ ජිප්සීස් එක්ක මේ ලෝකෙ පුරා සංචාරය කරන්නත් මේ ලංකාව තුළ හා එයාලා ප්ලේ කරපු තැන් ඉතාමත් අර තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන් අවස්ථාවල් ගොඩයි ඒ තැන්වලදී. ඉතින් ඒක ලොකු පිටුහරක් වුණා වයස අඩු කෙනෙක් හැටියට. දුෂාන් දැන් මම හිතන්නේ සුනිල් අයියාගේ සින්දු රීමේක් කරපු සහ රීමේක් කරපු ප්‍රමාණය කොච්චරද දන්නේ නැහැ. එහෙම ඌ කැමැත්තෙන් අවසර දුන්න කෙනෙක් ප්‍රසිද්ධ කතාවක් තරුණයන්ට. හැබැයි ජනප්‍රිය වුණු ගීත ගායනා කරපු කීප දෙනා හිටියේ. ඒ අතර ඔබ ඉන්නවා. මම රුක්ෂාන් මාක් අම්මා අම්මා මේ මට කරා. ඊට පස්සේ රන්දි රොජාය කරා. ඊට පස්සේ ඔබ ගීත හතරක් කරා. ඔව්. ඒ කියන්නේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔහුත් එක කණ්ඩායමේ වැඩ කරන ඔබට. ඔව්. ඒකට කිසි පැකිලීමක් නැතුව අවසර දුන්නා. මෙහෙමයි මුලින්ම එයා කියන්නේ තමන්ගේ දේවල් කරන්න කියලා. තමන්ගේ දේවල් කරන්න කියන තුලත් තියෙනවා ඒ කියන්නේ පරාර්ථකාමීකම ඒ කියන්නේ ඊරිසියාව නැතිකම තමන්ගේ බෑන්ඩ් එක කෙනෙක් ඉහළට යනකොට ඊරිසියාවක් නැතිකම ඒක එතනම තියෙනවා. ඒ කියන්නේ මම සින්දුව මුලින්ම ලිව්වම දුෂාන් මේක කරන්න හොඳයි. ඔයාලා මන් නැති කාලේ නම හදා ගන්නවනේ ඉද්දිත් නම හදා ගන්නවනේ. මගෙන් මේ අපෙන්න හදන්න එපා කියන එක හැමතිස්සම කිව්වේ. එයාට අනිවාර්යයෙන්ම පුළුවන් නීති දාලා තියාගන්න අපිව. එයා අපිට සලකන විදිහට. මොකද අවශ්‍ය හැම දෙයක්ම දෙනවා. අවශ්‍ය යුද්ධීය යුතු දෙයටත් වැඩිය දේවල් බෑන්ඩ් එක වෙනුවෙන් කරනවා. අපිට ඉන්ෂුරන්ස් ගෙවනවා, පඩි ගෙවනවාට අමතරව ඇඳුම් අරන් දෙනවා.
කියන්නේ අපිට ගෙවන විදිහට ඒ දේවල් කළ යුතුම නැහැ. නමුත් පළවෙනි දේ ආ කිව්වේ තමන්ගේ සින්දු කරන්න. ඉතින් මට සින්දුවක් කරලා මදි වුණාම තමයි මං ගිහිල්ලා ඉල්ලුවේ මේ සින්දු මගේ ඉස්සරි තම තිබ්බ ඩ්‍රීම් එකක් පියල්ලා ගායනා කරපු ඔබ ඉන්නේ කොහෙද කියාගෙන ගීතයයි ඔබ දුටු ඒ ගීතයයි මාස තුනින් බව ගීතයයි තව මට මතකයි මගේ පළවෙනි ඇල්බම් එකට චන්ද්‍රාසමනන්දු මහත්තයා එන්නම කියලා මොකද මම මුලින්ම මහන්සිලා වැඩ කරන්න මට අවස්ථාව හම්බුනේ මේ ඇයි කියන ඇල්බම් එකට පියල්ලා එක්ක මම රෑ තිස්සේ වැඩ කරනවා සුනිල්ලා එක්ක උදේවරු වැඩ කරනවා පියල්ලා ගෙදර නිදියගෙන නිදියන්න එච්චර ආසාවෙන් ජවෙන් අපි අන්තිමට කරපු ඇල්බම් එකක් ඒක ඒකදී චන්ද්‍රාසමනන්දු මහත්මයාට කියනවා මේ ළමයා වෙනුවෙන් සින්දුවක් ලියලා දෙන්න කියලා එතන පෙරුම් පුරාගෙන ගිහලා මම වෙනුවෙන්ම ලියපු ගීතයක් තිබ්බ ඇල්බම් එකට ඉතින් ඔය හතර මං ආයි කරන්න ඉල්ලපුවාම කිසිම මේ පැකිලීමක් නැතුව දුන්න වෙන අයකින් සල්ලි අය කරා ඇත්තට මගේ මුදලක් අය කරගෙන තිබ්බෙත් නෑ දුෂාන් වගේ මේක එයා සමහරවිට අනිත් නිර්මාණකරුවන්ට ගෙවනකොටස එයා අතින් ගෙවුවා ඉතින් ඒ වගේ නායකයෙක් ඉතින් මම හිතන්නේ ඒ වගේ කෙනෙක් ලැබෙක සමහර ලාවට පියල්ලාට පවා මිනිස්සු කියලා තියෙනවා මේ ඔයාගේ පුතාගේ සින්දුව නියමයි කියන එක يعني එයාලා සින්දුව කියලා අනාවරණ නොවන තැනදිත් ඒගොල්ලෝ සද්ද නැතුව ඉන්නවා ඒ වගේ මට ඇත්තටම වෙඩින් එකේදී ඔක වුණා වෙඩින් එකක් ප්ලේ කරලා ඉවරලා මවුන්ට් ලේන් හොටෙල් එකේ මම වෙඩින් ප්ලේ කරලා ඉවරලා ටොයිලට් එකට ගියාම එදා මේ ලස්සන ලෝකේ සින්දුව දුෂාන් මායි කෑලි බෙදාගෙන කිව්වේ මම ෆස්ට් වර්ස් එක කියන කෝරස් එක කියලා ඊට යා සෙකන්ඩ් වර්ස් එක කියන මං කෝරස් එක කියන හැම අපි බෙදාගෙන කිව්වේ ටොයිලට් එකට ගියාම එතන හිටිය තරුණ පරපුරේ කට්ටියක් හිටියා ඔල්ල සෙට් එකක් හිටියා ඊට පස්සේ ඒගොල්ලන්ගම මට කියනවා පියල්ලා අර මේ පියල්ලා හොඳ සපෝට් එකක් දුන්නා නේද දුෂාන් අයගේ ලස්සන ලෝකේ සින්දුවට කියලා ඉතින් ඒක මම ඔරිජිනල් මං කව ඉතින් අපේ කණ්ඩායමේ ගායකයෙක් කියන්නේ අපි සපෝට් එකක් දෙන්න දෙපැයි නේ කියලා කිව්වා ඇත්තට මගේ ගීතේනේ ඒක මම ඉතින් ඒගොල්ලන් ඒ වෙලේ හිතාගෙන දුෂාන්ගේ ගීතයක් ඉතින් අන්තිමට මට ප්‍රශ්නයක් නැහැ මගේ නමද සුනිල්ලාගේ නමද අරකද මේ ඒ ගායක අන්තිම ගීතය තමයි වටිනාකම එතන තියෙන්නේ ගීතේ මොකද ඒ නියෝජනය හැමතිස්සම තිබ්බේ සුනිල් පියල් කියන එක මෙලඩියට කවදාවත් සුනිල් පෙරේරා කියලා විතරක් දැම්මේ නැහැ පියල් පෙරේරා කියලා විතරක් දැම්මේ නැහැ සුනිල් ඉතින් ඒ දෙන්නගේ ආශිර්වාදය ඉතින් ඒ අතරින් අපි අතරද නැති සුනිල් අයියා ඔය වගේ විදිහට අලුත් අයට එන්න අවස්ථාව දුන්නු කෙනෙක් ඒක මට විතරක් නෙමෙයි එන ඕන කෙනෙක්ට ඒ සින්දු දෙන්න බැඳිලා හිටියා හැබැයි අර මුදලක් අය කරේ නීත්‍යානුකූලව සහ පිළිවෙලට එක විය යුතු නිසා නැතුව මුදලේ වටිනාකමක් එයාට තියෙන නිසා නෙමෙයි. දැන් මේ විවිධ රස ජිප්සිස්ලා අපිට දුන්නා සුනිල් පෙරේරාගේ නායකත්වයෙන් ඒ ගැනනේ අපි කතා කරන්නේ. එතන විවිධ රස තිබුණා වගේම අපිට දැනුණු රස ගීත රස විදිහටත් අපිට දුන්නා. මේ අපිට හොඳට මතක ලුණු දෙහි රස වේලේ සම්බෝලේ
රස දුන්නේ මුළු ලෝකෙම හඳුනන්නේ ලුණු ආදෙහි අපි දෙන්න ඔ අපි දෙන්න එක් වීලා පනවාගේ නොවේ ඉන්නේ හැඩ පෙන්න හිනැහිලා සහයෝගෙන් රසය දෙන්න මතන හැම විට එක වගේ ගැලපෙන කටදිව පිනවන රස ගුණ ගෙන දෙන ලුණු දෙහි කවදත් කොතනත් කාගේත් සිත්ගත් ජනහඳ ජයගත් කෑමක රසවත් ලුණු දෙහි රම් පිට රම් පරම් පම් පරප පම් රප පම් රම් රප පම් පම් රප පම් ලුණු දෙහි දැලේ දෙන්නගෙන් අනිත් එක්කන කවුද? ආ? ඒ දෙන්නගෙන් අනිත් එක්කන කවුද? ලුණු දෙහිද ඉන්නේද? ඔව්. ඒ ලුණු දෙහිද එක්කෙනෙක් සුනලා අනිත් එක්කන මාමා. ඔය දෙන්න. ඔව් ඔව්. අයියේ මල්ලී. අයියේ මල්ලී. හොඳයි අපි තවදුරටත් කතා කරමු. සුනිල් පෙරේරා අපේ ආස කරපු ගායකයා, ශිල්පියා, කලාකරුවා අපෙන් සමුවරන් අදට දවස් 7ක් අපි මේ පිළිබඳව කතා කරන්නේ. කෙටි විරාමයක් ලබාගෙන. හොඳයි විරාමයට යන්න කලින් ලුණු දෙයි ගීත රසවින්දේ පෙල්ලගෙන් මම ඇහුවේ කවුද ඒකේ සුනිල් මම හිතේ සුනිල් තමයි ලුණු හිටි මම තමයි දෙහි අපි ස්ටේජ් එකේ තේ දවස්වල මේ ඒ කියන්නේ දැන් ඔයගේ නෙමෙයි අපි සාමාන්‍ය ස්ටේජ් එකේ සුනිල්ලමයි තනියම ගියා හුඟක් වල බෑන්ඩ් එක නැතුව රට වටේම ඇත්තම ඒ ලුණු දෙහි මේ කිට් එක ගහගෙන අපි දෙන්න ස්ටේජ් එකේ මේ ඔය ඇක්ට් එක කර කර ගියා අපි දෙන්න මේවා කරලා ඊට පස්සේ ස්ටේජ් එකේ ඔය ලුණු දෙහි සින්දුවේ ඔර කරන් ඒකෙන් තමයි හුඟක් වෙලා පටන් ගන්න අපි දෙන්න තනිව යන වෙලාවලදී ඊට පස්සේ ඒකේ ඔළු දෙක විතරක් ගලවලා අපි ඊට පස්සේ ඔළු දෙක නැතුව සින් කරනවා අනිත් සින්දු ටික මේ හුඟක් ඕක ඒ දවස්වල ජනප්‍රිය වෙච්ච ගොඩක් ජනප්‍රිය වෙච්ච සින්දුවක් ඉතින් ඕක අපි අරගෙන රට වටේම ගියා ඉතින් ඔව් ඒ පටිගත කිරීම රූපවාහිනිය තුලම කරපු පටිගත කිරීමක් ඒ ගීතය ඒ විදිහට තියෙන්නේ මේකෙදි මට 100%ක්ම ෂුවර් නැහැ මම්මද ඉන්නේ කියලා දෙහි හැටියට මොකද මට මේක මතක නැහැ හැබැයි සාමාන්‍ය ස්ටේජ් එකේ අපි දෙන්න තමයි ලුණු දෙහි හැටියට එහෙම මේවා කරේ මෙතන මට මතක නැහැ හරියට කවුද කියලා ඇත්තටම මේ ජිප්සිස් පටන් ගනිද්දි ටිකක් බටහිරට බරම ගීත ගායනා කරා පස්සේ බයිලා ගීතයටම ගියේ ජීවත් චේ ප්‍රදේශයක් එක තිබුණා අපි ඇත්තටම මුලදී පටන් ගත්තේ 1970 ඒක මම බෑන්ඩ් එකේ නෑ සුනිල්ලා පටන් ගත්තේ සුනිල්ලා අයියායි අපේ අනිත අයියායි තව අපේ ඥාති අයියා කෙනෙක් හිටියා ඒගොල්ලන් කිව්වේ ඉංග්‍රීසි සින්දු විතරයි මුලමනින්ම ඉංග්‍රීසි සින්දු විතරයි බොරු සෑහෙන ඉතින් ඉංග්‍රීසි සින්දු කියලා 1974 75 දී සෑහෙන ජනප්‍රිය වුණා කොළඹවට හැබැයි ඉතින් ඊට පස්සේ එක කොළඹ විතරයි ඉංග්‍රීසි සින්දු කියලා ජනප්‍රිය කොළඹ විතරයි ඒ පාර තමයි සුනිල්ලා මේ කොයි ඉංග්‍රීසි විතරක් කළා හරියන්නේ නෑ සිංහලයි තව ක්ලරන්ස් විජයවර්ධන මිල්ටන් මල්ලවආරච්චි අර වගේ ගොඩාක් ජනප්‍රිය කට්ටිය හිටියා ගොඩාක් කට්ටිය. ඉතින් ඒ පාර තමයි අපිත් මේ සිංහල සිද්දුව දෙයක් කරමු කියලා තමයි පටන් ගත්තේ ඉස්සලම ඔය ලිඳ ළඟ සංගමයයි අම්මා අම්මා මේ මට වලින් තමයි පටන් ගත්තේ ඉස්සලම. ඒකෙන් තමයි ඒ අනිත් සිංහල වලට ගියේ. ඒ චන්ද්‍රදේවදිත්‍ය මම චන්ද්‍රදේවදිත්‍ය තමයි මේ අම්මා අම්මා මේ මට ලිව්වේ. ලිඳ ළඟ සංගමයේ ලිව්වේ මම හිතන් කාලෝ නෑ කාලෝ කන්සේ නෙමෙයි. කවුද මොරටි කවුද කෙනෙක් මට මතක නැහැ ෆොන්සේකා කෙනෙක් කොහොම හරි කලෝ විජේසිරිත් නෑ ෆොන්සේකා ඒ දවසෙ හිටපු කෙනෙක් මොරටි හිටපු කෙනෙක් මේ ඒක දිවි ලිඳ ළඟ සංගමයේ ඇලිවේ මේ එහෙම පටන් ගත්තා එහෙම පටන් ගත්තා ඔව් දැන් පහු කාලෙද්දි චන්දස් ප්‍රසාද මහත්මයා කොත්තමල්ලි ලිව්වේ කොයි කාලෙද ඒක මෑතක මේ anu ඔව් ඒ කියන්නේ ඊටා මෑතකනේ ඔව් දැන් අවුරුදු අවුරුදු දැන් මට 62 12කට ඉස්සර අවුරුදු මම මගේ 50 වෙනි උපන්දිනේදී අලු 12කට ඉස්සෙල්ලා 11කට ඉස්සෙල්ලා ඒ කියන්නේ 50 වෙනි උපන්දිනේට මගේ නේ මගේ යාළුවගේ මායිලා යාළුවේ දෙන්න මේ කවුරු දෙන්න උපන්දිනේ එන්නේ ඔව් ඉතින් මේ ඒ අවුරුද්දේ තමයි කරේ හරියට අවුරුදු 11කට ඉස්සෙල්ලා ඒ කියන්නේ 2010 වගේ 2010 මේ ගීතේ ලියන්න හේතු වුණේ ඔව් ඒක තමයි පියල් මට කිව්වා මෙහෙම මේ අමල් කියන අමල් නේද අමල් අමල්ගේ යාළුවෙක් මේ පියල්ගේ උපන්දිනේ වෙනුවෙන් පේලි හතරක් විතර ලියලා දැන් තමයි මේ ලිව්වේ නමුත් පසුව සුනිල් අයියා සංගීත ඉල්ලීම මත මේක ගීතයක් කරන්නේ නෑ අපි මුල් ෆුල් සොංග් එක කරා චන්ද්‍රදාස අම්මගේ බර්ත්ඩේ ෆුල් සින්දුම කරා ඊට පස්සේ සුනිල් ඇහුවා ඔය සින්දුව මොකක්ද කියලා මම කොහොමද මේ යාළුවෙක්ට මම කරපු එකක් කියලා සුනිල්ගේ මේක මේ හොඳයි කරලගමු අපි කරලගමු කියලා සුනිල් ගියා සුනිල්ට තිබ්බා
ලොකු හැකියාවක් තමයි සුනිල්ලට මේ තිබ්බ සහජ මේකත් තිබ්බ සින්දුවක් අහපු ගමන් එයාට තේරෙනවා මේක හිට් සොංග් එකක් කරන්න පුළුවන් සින්දුවක් කියලා. අපේ සින්දු විතරක් නෙමෙයි. ඔව්. දැන් මට මතකයි එකපාරක් අපි ගෙදරදී ඔය මොකක් හරි බුකින් එකකට යන්න ඇඳගෙන එළියට යද්දි මොකක් හරි රූපහනේ channel එකක ගැහුවා නිමල් ජයමානගේ රම්පොට තෙලඹුවා. ඒ පළවෙනි පාර අපි ඇහුවේ. පළවෙනි පාර ඇහුවා විතරයි සුනිල් මෙහෙම එළියට යනවා නැවතුන පොඩ්ඩක් අහගෙන හිටියා. ඒක කෝරස් එකයි පොඩ්ඩක් ඇහුවේ සුනිල් ලගා මේ සින්දුව අල්ලලා යනවා. මේ සින්දුව එතකොට ජනප්‍රිය නැහැ සුනිල් අහපම ෆස්ට් ටයිම් හිටු මේ සින්දුව ෆෝර් ෂුවර් කර ජනප්‍රිය සින්දුවක් කියලා සුනිල් කිව්වා. ඒ වගේම තමයි රම්බරි වුණත් අපේ ස්ටුඩියෝ එකේ රෙකෝඩ් කර කර හිටියා. අපේ ස්ටුඩියෝ කරේ මම එකපාර ස්ටුඩියෝ එකේ ආවම සුනිල්ගේ ඔෆිස් එකේ මම ටේබල් එකේ වාඩි වෙන සුනිල්ක මල්ලි පොඩ්ඩක් ඇතුළට ගිහලා හරවන මේක ෂුවර් කර අල්ලන සින්දුවක් කියලා. ඒ වගේ ගොඩක් සින්දු තියෙනවා. ඔජය වුණත් මම තමයි ඉස්සරම ඔජය කර කර හිටියේ ස්ටුඩියෝ එක ඇතුළේ. සුනිල්ලා ටේබල් එකේ ඉඳන් සුනිල්ට එක දවසක් ඇහුණා ඔජයක මම ඇතුළේ මික්ස් කර මම ඉච්චර සීරියස්ලි ගත්ත සින්දුවක් නෙමෙයි ඔජයක. ඊට පස්සේ සුනිල් පොඩ්ඩක් කළා ගිහලා මොකද්ද මේ සින්දුව මං කොහේ මම මේ ඔජය කියලා සින්දුවක් නිකන් කරන මේ කැසට් එකේ ෆිලර් එකක් හැටියට වගේ දාන්න කියලා. සුනිල්ක ෆිලර් එක නෑ මේක තමයි සින්දුව. මේක කරලා ගන්න මේක හරියට කරලා ඊට පස්සේ සුනිල් ඊට පස්සේ එයාත් සෙට් වෙලා එයා මේ අම්මේක හදලා ගා මේ සින්දුව හරියන සින්දුවක් කියලා තමයි එයා සෙට් උනේ ඒකට. ඒ වගේ එයාට තියෙන හැකියාවක් තියෙන අර හිට් සොංග් එක මොකද්ද කියන එයාට තේරෙනවා හොඳට. අඳුර ගන්න පුළුවන්. දුෂාන් දැන් මේ පසු කාලීනෙක් විදිහට තාමත් තරුණෙක් විදිහට දැන් සින්දුවක් ඉවර කරද්දි ෆයිනලයිස් කරද්දි කොයි විදිහටද ඒ ගැන අවධානය යොමු කරන්නේ? මෙහෙමයි අර මම දකින්නේ සාමාන්‍ය සංගීත ශිල්පීන් ෆයිනලයිස් කරන ලෙවල් එකට වැඩිය එයා ෆයිනලයිස් කරන ලෙවල් එක මාර හයි. ඒ කියන්නේ අපි දැන් මට හොඳම පොඩි උදාහරණයක් ඔයගොල්ලොත් අහලා නැහැ මගේ තිබ්බ ඔයාට සීතලද කියලා සින්දුවක්. මම ඒ සින්දුව ගැන හෙන හිතාගෙන ගිහිල්ලා පෙන්නද්දි යාට ඒක තියලා එක වගේ ආස හිතුණා. හැබැයි ඔයාට සීතලද කියන වචනේ විතරයි. එතකොට එයාට සින්දුවම වැඩකුත් නැහැ සමහර සංකල්පනාවක් ඇති. සින්දුව ලියන්න කලින් සංකල්පනාවක් ඇති. ඔය සමහර වෙලාවට රචකයෝ අතර හරි ප්‍රශ්න ඇති වෙන්න හේතුව එයාට මුළු සින්දුවම වැඩක් නැහැ. එයාට සංකල්පනාව ආපුවාම එයාට කවුරු හෝ දම්මලා එයාට සින්දු ඉවර වෙන්න ඕන. ගොඩක් වෙලාවට සින්දුව ලියද්දිත් ගොඩක් වචන යාගේ යතිනුත් එනවා. එතකොට චන්ද්‍රාස මහත්මයාකට සාක්ෂි වෙයි. ඒ වගේමයි ට්‍රැක් එක ගහද්දි. දැන් අපි ඉවරයි කියලා ගෙදර යනවනේ. ගෙදර ගියාම දුෂාන් අතන බේස් ලයින් එක හරි නැහැ. පොඩ්ඩක් මෙහෙම ගහලා බලමු කියලා. ඊට පස්සේ දුෂාන් අතන කීබෝඩ් හරි නැහැ. ඉතින් ආයේ ගහනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවට ආයෙම කරලා බලපුවම හරි ඒ ට්‍රැක් එක ඇතුලේ හොඳ ඩිසිප්ලින් එකක් තියෙනවා. හොඳ පිළිවෙලක් තියෙනවා. අපි ඒකනොත් මම ඉගෙන ගත්තා ට්‍රැක් එක කොහොමද කරන්න කියන. ওই ඔක්කොමත් ඉවර වෙලා දුෂාන් මේක පොඩ්ඩක් ටෙම්පෝ අඩු කරලා බලමු. ඉතින් පියල්ලාත් කියන මේක හරි කරදරයක් කියලා සමහරවිට ඉවර කරන්නේ නැහැ පියල්ලා. හරි පර්ෆෙක්ෂනිස්ට් එයා. එයාට හැමදේම මට මතක ඒ සින්දුවේ කොහෙද නැහැ දුෂාන් බේස් ගහන ඒගොල්ලෝ ගානවල පස් දෙනෙක් කියනවා බේස් ගහන්න. අන්තිමට කීබෝඩ් එකෙන්. අන්තිමට කීබෝඩ් බේස් එකක් ගැහුවා අන්තිමට. ඉතින් මේ වගේ යාර එක එක ඒවා කර කර බලන මොකද යාත් ඇයිනේ පර්ෆෙක්ෂනිස්ට්. දැන් මේ ඔය ගාලු පාරේ කියලා අපි සින්දුවක් තියෙන සුනිල රෙකෝඩ් කරපු සින්දුවක් අපිට අවුට් කරන්න හම්බුනේ නැහැ. දැන් එයා හොස්පිටල් ගිහිල්ලා ඉල්ල ඉවරලත් මට මේ ගෙදර ඉඳගෙන මල්ලි ගාලු පාරේ අර අතනට දාලා බලන්න පුළුවන් නෝ මෙතනට ගීතා ඉන්නක රිද්ම් එකක් එක්ක විතරක් දාන්න එක තැනකට එයාට ඕන අර සරින් සරේට එක එක ඒවා මේව කරලා බලනවා එක එක ඒවා. ඉතින් අර හරි පර්ෆෙක්ෂනිස්ට් කෙනෙක් දැන්ට වඩා ඉස්සර ලේසියෙන් දැන් හොඳයි. ඉස්සර මේ සින්දුවක් ඇත්ත එක කරන්න ලේසි නෑ. ඒක 100%ක් හරියනකම් අතරින්නේ නෑ. ඒ කියන්නේ සමහරවිට එපා වෙන වැඩක්. ඔව්. දුෂාන් මං හිතන්නේ මේ මෑත කාලේ කීබෝඩ් එකෙන් වැඩ කරද්දි ටිකක් වෙනසක් කරපු සහ හැම විටම උත්සාහ කරන කෙනෙක්නේ කරන්න දුෂාන්. ඒඳ දුෂාන් එක වැඩ කරන්නත් ටිකක් ලේසි වෙන්නේ නැති. සුනිල් එක්කඩ ගන්න ලේසි නෑ. හැබැයි ආසයි. ඒ මොකද හේතුව විශ්වවිද්‍යාලයකට ගියා වගේ තමයි නිර්මාණවලදී කොහොමද ඩිසිප්ලින් එක තියෙන්න ඕන කොහොමද කරන්න ඕන කියන එක සහ අපි හිතන එයා හැමතිස්සම හිට් එකක් කරන්න සින්දු හේතුව ඒකයි. එයා හිතන ලෙවල් එක හරි වෙනස්. ඒක පියල්ලාට තිබ්බා. නමුත් ඊට සාපේක්ෂව සුනිල්ලා එක හරි වෙනස්. පියල්ලා දෙන්නම වැඩ කරද්දිත් අපිට ට්‍රැක් එකක් එකපාර ඉවර කරන්න බෑ ගොඩක් වෙලාවට. ගොඩක් කාලයක් ගන්නවා. හැබැයි එයාගේ සින්දු ගැන හිතපු විදිය මොකද සින්දුවේ කොයි තැනකවත් නැහැ මිනිහෙක්ට නොතේරෙන තැන. නිකන් සමහර අය මේ වචනේ හිට් මේ කෝරස් එක හිට්නේ කියලා සින්දුව දානවා. නමුත් එයා දාන්නේ නැහැ කවදාවත්. වචන ගැනත් හිතුවා, ට්‍රැක් එක ගැනත් හිතුවා, ට්‍රැක් එකේ ස්ටයිල් එක ගැනත් හිතුවා, අන්තිමට ටෙම්පෝ එක ගැනත් හිතුවා. ඔය ඔක්කොම හිතලා සින්දුවක් හිට් වෙනවා කියන සාධක ඔක්කොම එයාට දැනුණාම තමයි එයා එලියට දාන්නේ. නැත්තම් එයා දාන්නේ නැහැ. ඔව්. ඔව් ඉතින් සින්දුවක් රිලීස් කරලා මේක දුවනවාද කියලා බලලා ආ දුවනවා කියනවට වඩා ඒක ඇතුලේ
වැඩක් වෙලා තියෙනකොට තව ඒජ් කියන සින්දු එච්චර තැකුවේ නැහැ ගොඩක් වෙලාවට. ඇවරේජ් කියන සින්දු වලට එච්චර මේ උනන්දු වෙන්නේ නැහැ. යා දන්න සමහර මේවා අපි නිකන් දාන්න ඕන කියලා දානවා. හැබැයි ආගේ දැන් මේන් සොංග්ස් ටික තියෙනවානේ. මේන් සොංග්ස් දැන් I don't know why එක ගත්තොත් I don't know why සින්දුව. ඒ වගේ මේන් සින්දුව ඒකට ෆුල් මැරෙනවා. ඒක ෆුල් මේවලම අර ඔක්කොම කරලා කරලා මේවා අර අනිත්‍ය සාමාන්‍ය මේවා කරලා දානවා. ඔව් දැන් එහෙම අපිත් අහලා තියෙනවානේ ඉස්සර දැන් දැන් මේ එක සින්දුව රිලීස් කරන්නේ කැසට් එකක් කරනකොට ෆිලස් මම දැක්කේ මහන්සි නොවි හිට් උණු සින්දුවක් තියෙනවා නම් කොන්සර්ට් එකේ හිට්ම සින්දුව ලංකාවේ විතරයි. ලංකාවේ අපේ ලංකාවේ සින්දුව විතරයි. ඒ අර අන්තිම එක. PLI අතරලා දාලා මම අතරලා දාලා ගියා. හැබැයි ඔක්කොම වෙලා හැබැයි ඔක්කොම කරලත් මම ගෙදර ගියන් පස්සේ ආයම තාසර් මට කෝල් කරලා මල්ලි පොඩ්ඩක් එන්නකො මේකට කැසින් වොයිස් කැල්ලක් දාලා මම තුන්ට අද වෙලා ගියා. අපි කෝල් කරගෙන මල්ලී මේක පොඩි වොයිස් කැල්ලක් දාන්න දෙන පොඩ්ඩක් එන්න කියලා කිව්වා. ඉතින් මං ගිහලා අපි වොයිස් කරා. මේ ඉතින් ඒක තමයි අන්තිමට හිට්ම එක දව මම හිතා එක දවසක්වත් ගියේ නැහැ නේ. උදේ පටන් ගත්ත හැන්ද 6 දිහා. හැන්ද යා පාටි එකට ගිහිල්ලා ආවේ. මම උදේ يعني ඒ මට්ටමෙන් කරපු එකක් තිබුණා නම් ඒක තමයි. චන්දසමත්ව දැන් ඔය කොත්ත මල්ලි සින්දුවෙන් පස්සේ නිකන් බැලුවට පස්සේ පේන්න තියෙන්නේ මේ ටිකක් විවේචනාත්මකව සමාජයේ දිහා දැකපු සින්දුද ඊට පස්සේ අපි කොත්ත මල්ලි අහලා ඉමු. අහලා ඒ ගැන කතා කරමු. මේ කොත්ත මල්ලි. චන්දස් ප්‍රාදමත් නැලිව්වේ. Eureka! Ha 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 ha! Well, let's have one. One, අන ඩොක්ටර් මගේ මහත්තය බේරලා දෙන්න ඩොක්ටර් හොඳ දෙන්නම නෑ ඩොක්ටර් කලබල වෙන්න එපා කලබල වෙන්න ඩොක්ටර් ඉන්නමනේ අඩන්න එපා දැන් ඩොක්ටර් ඉන්නමනේ බලන්න ඩොක්ටර් මම මගේ මහත්තය ඩොක්ටර් ආවලේ ඉන්නක පොඩ්ඩ සිම්පල් වැඩක් නර්ස් අනේ මේක බොන්නකෝ කොත්ත මල්ලි
අපි කොත්ත මල්ලි මොකටද විස්කි බ්‍රැන්ඩි ඔය දැන් කොත්ත මල්ලි වල අගේ වැඩිපුරම දැනෙන කාලයක් මේ කාලේ කාටත් චන්ද්‍රස් මනන්ද මහත්මයා දැන් ඔය කාලෙන් පස්සේ ඒ කියන්නේ 2000න් පස්සේ විතර 2010න් පස්සේ විතර නේද වැඩිපුරම සමාජයේ ටිකක් විවේචනාත්මකව දකින ගීතද ලිව්වේ ඒ කියන්නේ සමාජයේ යම් පහර දෙන්න තැනක් තිබුණා නම් ඒ පිළිබඳව කතා කරන්න තැනක් තිබුණා නම් ඔහු ගීතේ පාවිච්චි කරා සුනිල් අත්වසම ඔබේ කතාව හරි මෑත යුග මෑත කාලයක සිට තුමාගේ සුනිල්ගේ යම්සිමේ රට ජාතිය සහ එකමුතු භාවය පිළිබඳ ජාතීන් අතර එකමුතු භාවය ඇති කිරීමට විශාල හඬක් නැපු කෙනෙක් තමයි කිසිම දේශපාලනඥයෙකුට වඩා සමහර දේශපාලනඥයෙකුට වඩා අවංකවම සුනිල් පෙරේරා එතුමාගේ සිංහල දෙමළ මුස්ලිම් අපි එතනින් කතා කරමු විශේෂයෙන්ම ජාතික සමගිය පිළිබඳව තමන්ගේ නිර්මාණ කරමින් පවා රටට කියන්න එතුමාගේ ලොකු අදහසක් තිබුණා ඉදිරියේදී එවන් නිර්මාණ බිහි වෙන්න තිබුණා එතුමා ජීවිතේ අතර හිටියන ඒ කියන්නේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ඔය හැම ජාතියම එකමුතුව වැඩ කෙරුවොත් තමයි රටක් හැදෙන්නේ කියන එක අනිතක තමන් කරපු පින්පව් අනුව තමයි හැම දෙයකටම මුණ දෙන්න වෙන්නේ කියන එකත් එතුමාගේ ලොකු හැඟීමක් තිබුණා අනිතක මම එතුමාගෙන් ගත්තු සුනිල්ගෙන් ගත්තු අම්කේ ආදර්ශයක් තමයි මේ සහෝදරත්වය. සුනිල් පියල් අතර තිබුණු සහෝදරත්වය මගේ ජීවිත කාලය තුළ මා දැක්ක හොඳම සහෝදරත්වය තමයි. කියන්නේ සුනිල් කොයි වෙලාවකවත් තමන් තනියම තමන් හිතලා තමන් බෙහෙස් වෙලා තමන් ලා නිර්මාණය කරපු කාර්යවේකදී වුණත් පියල් නම සම්බන්ධ කර නොගෙන ඒ වැඩේ කරන්නේ. මම මේක අපි වෙනම තැනකදී ආයෙමත් කතා කරන්න ඕන මම හිතන්නේ මොනවා කරත් මොන සහෝදර බැඳීම් තිබුණත් මොන සම්බන්ධතාව තිබුණත් ව්‍යාපාර කරද්දී සල්ලි ඉස්සරහට එන තැනදී ඒ සහෝදර බැඳීම් විනාශ වෙලා සුණු විසුණුලගේ අවස්ථා ඕන තරම් තියෙනවා නමුත් මේ බැඳීම එහෙම උන්නේ අර මේ ජාතීන් අතර එකමුතුව කියන තැනදී මම දැක්කේ මේ මුලින් සුනිල් අයියා දාලා හිටියේ කුරුසෙ විතරයි නේ පස්සේ ඒක වෙනස් කරා සුනිල්ගේ සර්වාගම් කියලා ඒකේ ඔක්කොම ආගම් වල මේකක් තියෙනවා ඊට පස්සේ එයා මොකද එයාගේ මේ චන්ද්‍රදාස කියපර මාත් ආසය පොඩ්ඩක් එතන ඇඩ් කරන්න ඔය ජාතීන් සමගිය මේක ගැන සුනිල්ලාගේ ලොකුම දේ තිබ්බේ ජාතින් සමගිය තමයි මුළු එයාට ලොකෝ හිතේ වදයක් වගේ තිබ්බ මේ ඔක්කොම සමගිය කරන්න මේ සමගිය ඒතිය හැමතිස්සෙම ආදරයෙන් විතරයි මේක අපිට දිනන්න පුළුවන් කියන එක එයා කිව්වා මේ අන්තිමට කරපු මේ ඒක මේ පත්තරයකට කරපු මේ 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 ඉන්ටර්විව් එකත් සුනිල්ලා කිව්වේ පළවෙනි ප්‍රශ්න පහයි අහද්දි සුනිල්ලා පහටම දෙන උත්තරේ මොකද්ද මේකෙන් කොහොමද ආදරේ ආදරෙන් තමයි දිනන්න පුළුවන් දෙවෙනි ප්‍රශ්නේ ආදරේ ආදරේ තුන්වෙනි ප්‍රශ්නේ ආදරේ තමයි. ඊට පස්සේ එතකොට අර ආපේ කියන සුනිල් මේක ඉතින් මේ වැඩක් නැහැ මම ආවිත් කියන මේ පහටම ආදරේ කියන සුනිල් කිව්වා ඔව් හැම ප්‍රශ්නකටම උත්තරේ ඉල ආදරේ විතරයි ආදරේ තමයි අපිට අවශ්‍ය. ආදරේ තිබ්බොත් මේ සමගිය ඔක්කොම අපිට ඇති වෙනයි කියලා යකෝ. මට මතක එක දවසක් මේ රටේ යට මුස්ලිම් සිංහල දෙමළ බර්ගර් කියලා එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ යට. යට හැම එකකටම ඕන. අප්‍රේල් මාසේ 1919 රිෂාන්ට මතකද 1919 අර අප්‍රේල් මේ තිබ්බනේ බොම්බින්ග්ස් තිබ්බනේ ওই පල්ලි වලයි අර එහෙම ඔක්කොම මේ බෝම්බ ගහලා අර මේ ලොකු ප්‍රශ්නයක් තිබ්බනේ 2019 ඒක වෙලා ඉවරලා අපිට තිබ්බ මොකද්ද කන්සර්ට් එකද මට තමයි තාමත් ගලදාරි හොටෙල් එකේද කොහෙද තිබ්බේ හොටෙල් එකක් තිබ්බේ එතකොට පොඩ්ඩක් අපේ මුස්ලිම් ජනතාවට පොඩි බයක් තිබ්බ දැන් මොන විදිහට මේක රියැක්ට් වෙයිද අරක වෙයිද පොඩි මේකක් තිබ්බ මේක තිබ්බ මොකද්ද වෙන්නේ කියලා අපි එතන ප්ලේ කරලා ඉවරලා සුනිල්ලා ඊට පස්සේ අන්තිම සාංගරේදී සුනිල්ලා කිව්වා මෙතන අද ඔඩියන්ස් එකේ මට පේනවා මුස්ලිම් ජනතාව තරමක් ඉන්නවා කට්ටිය මේන ස්ටේජ් එකට ගිහුවා ඔක්කොම ලවගෙන ඉන්නවා ඔක්කොම මම හිතා 20ක් 25ක් නැග්ග අපි හිතුවරත් වල ගොඩක් කට්ටිය හිටියා කට්ටිය ඔක්කොම ස්ටේජ් එක නැග්ගා ගෑනු උදේ පිළිම උදේ ඔක්කොම නැග්ගා සුන්ලා ඒක කිව්වා පොඩ්ඩක්වත් බය නැව ඩෝන් වරි වී ඕල් ලව් යූ this is one sri lanka and we all love you don't worry what we need is peace අරගෙන ඊට පස්සේ ඔඩියන්ස් එකට පස්සේ ඔක්කොම නැකිට්ටෙව්වා නැගිටෝල ඉවරලා ඔඩියන්ස් එක කට්ටියට කිව්වා මේ කට්ටියට අප්පුඩියක් ගහන්න කියලා සුනිල් ඊට පස්සේ ලොවේ සමා කිව්වා මේකෙදී ලොකු වටිනාකමක් තියෙන තව මෙතන දෙයක් සුනිල් ඔච්චර සාමය ගැන කතා කරපු මනුස්සයා අන්තිමට එයක් සින්දුව කිව්වත් අන්තිමට මේක මේ යන්නට කලින් කියපු සින්දුවත් ඇවිල්ලා ලොවේ සමා ඒ කියන්නේ ස්ප්‍රිදාලා ICU එකේ ડોක්ටර් කිව්වා මේ යන්න දවසකට ඉස්සෙල්ලා
හයියෙන් කැහගලා ලෝයේ සමසෙන් කරලු ICU එකේ. ICU එකේ disturb කරන්න බැහැලු අනිත් ඒගොල්ලෝ. ඒත් මෙයා මුළු කෝරස් එකම කිව්වල ලෝයේ සමායකේ. ඒත් ඒක ඒක මම හිතන්නේ යාගේ ජීවිතයේ තිබ්බ ලොකුම යාට වද දෙදී තිබ්බ එකක් තමයි ඔය සාමය. මම හිතන්නේ ඒ මතක් කරපු වෙලාවේ වටිනාකමම තියෙන වෙලාවේ අපේ හැමෝම මම හිතන්නේ 90 දශකේ හැමෝම මේ අවශ්‍යතාවය ගැන කතා කරපු වෙලාවේ එක එක මාතෘකාවල සින්දු කරපු ජිප්සීස් සුනිල් පෙරේරා මේ ලොවේ සමා ගීතයත් ගායනා කරා. මේක මම හිතන්නේ සර්වකාලීන ගීතයක් බවට පත් වෙනවා. මිනිසුනේ වාද විහිලා පළලති එක රැණේ කුරා ආදනති වේදනති ලස්සන ලොවට අපට උදා වේවා. ලොවේ සමා එකම ගේ දුරුවන් වේවා. වාද නැති මතන්නේ අපි එක එක කණ්ඩායම් විදිහට නෙමෙයි මිනිසුන් විදිහට එක්ව ලෝකයේ සමග ගමනක් යනවා නම් අපි හැමෝගෙම හිතවල තියෙන ඕන ප්‍රාර්ථනය එදා ඒ එකතු කරේ විශේෂ හේතුවක් ඉදන් නිර්මාණය වුණු සින්දුවද ඔය 90 දශකයේ ඔය සින්දුව අපි ඔක කරේ ඔය සින්දුව ඇත්තටම ඉස්සල්ලාම ඔය මෙලඩි එකට අපි කරලා තිබ්බේ මේ ජිංගල් එක කරේ මොකද්ද ප්‍රොඩක්ට් එකක් තිබ්බා මම මේ මෙතන කියන්න බෑ ප්‍රොඩක්ට් එකේ නම ඒක කිරි කිරි ජාතියකට ජිංගල් එකක් කරේ ඊට පස්සේ අපිට මෙතන රූපවාහිනියකම තමයි කරේ රූපවාහිනියකෙන් තිබ්බ කම්පිටිෂන් එකක් මොකද්ද මැලේසියා වලට ඒ දවස්වල යවනවා ලංකාවෙන් ආටිස් කෙනෙක් යවනවා වර්ල්ඩ් කම්පිටිෂන් එකකට ලෝක ලෝක කම්පිටිෂන් ඒ තැනට යන්න ඊට පස්සේ ඕක සුනිල්ලා එතකොට මේ මෙලඩි එකට පළවෙනි පේලි හතර මේ ලොවේ සමා එකම දැය දූ දරුවන් වේවා කියලා සුනිල්ලා මාය විතරක් ඊට පස්සේ මේක හදලා සින්දුව හදලා අපි දුන්නා මෙතනට මේ රූපහන්දිර බාර දුන්නා මේකට මේ අපි මේක මේ කම්පිටිෂන් එකට අපි බාර දුන්නා අපි බාර දුන්නාට අන්තිමට අපිව සිලෙක්ට් වුණා මැලේසියා යන්න ඒ වෙලේ එතන මැලේසියා යන්න සිලෙක්ට් උනේ සමිතා මුදුන්කොටුව තමයි ඉරපාය කියන සොන්ග් එක මොකද ඇත්තට මම හිතන්නේ සමිතා මුදුන්කොටුව තමයි ඒකට සිලෙක්ට් උනේ අපිට අපිව සිලෙක්ට් වුණා ඊට පස්සේ ඒක ගත්තන් පස්සේ එතකොට තිබ්බ අර ලෝකේ තිබ්බ වියාද වර්ල්ඩ් කියලා අර මේ සින්දුවක් එහෙත් ආවා. ඒ පස්සෙන් සල්ලි අපිත් මේක දැන් මේක සාමය ගැන කියන ගීතයක් ඊට පස්සේ තව වර්සස් අපි ලියලා අපි ඒ විදිහට කරමු කියලා සුනිල් හිතලා තමයි ඒක මේවා කරේ ඊට පස්සේ. يعني පොදුවේ බැලුවම අපි හැමෝටම හොඳ පණිවිඩයක්. දුෂාන් මේ ඔබට දැනෙන විදිහට සංගීත කණ්ඩායමක වෘත්තීය බව තියාගන්න අපි දකිනවා ගොඩක් සංගීත කණ්ඩායම් ඉන්නවා ජනප්‍රිය සංගීත කණ්ඩායම් ඉන්නවා ඔවුන් ඔවුන්ගේ කැමැත්තට ඒ වෘත්තීය කරනවා සමහරු හොඳ විනයක් එක්ක යනවා තමන් වැඩ කරන වැඩ පිළිවෙල කීපයක් තියෙනවානේ ඕනම සංගීත කණ්ඩායමක ජිප්සීස්ලා වෘත්තීය බවද රැකගන්න මොනවද කරේ දුෂාන්ට දැනෙන විදිහට ඇත්තට මේ එයා හැමතිස්සම ජිප්සීස් කියන්නේ සුනිල් පෙරේරා වුණත් බෑන්ඩ් එක වෙනම වැලියු එකක තිබ්බා. දැන් අපි හිතමු එයාට කතා කරා කියලා බජට් ප්‍රශ්නයක් එන තැනක් එනවා කියලා. ජිප්සීස් ගේන මේ ලොකු ගානක් යනවා පුතා මම ඇවිල්ලා සිං කරන්නම් සින්දු දෙක තුනක් කියලා. එතකොට එයා තමයි ජිප්සීස් ඇතුලේ ඉන්න 80ක් හෝ 50ක්. හැබැයි එයා හැමතිස්සම ජිප්සීස් බෑන්ඩ් එක වෙන තැනක තිබ්බා. ඒ තියෙන අතරේ එතකොට ඒතන ඉන්න ප්ලේයර්ස්ලා ටිකනේ. ඒ ප්ලේයර්ස්ලා ටික කරන්නේ එයාට බැක් කරන එක විතරයි. හැබැයි ඒවයි එතකොට හැමතිස්සම ඩිසිප්ලීන් කියන එක. දැන් ටුවර් එකක් යද්දී අපිට කියලා තියෙනවා ඔයාලා වෙන බෑන්ඩ් එකක් එක්ක ගියත් ඔයාලා යාලටත් අරන් දෙන්න ඕන. එතකොට ටුවර් එකක් ගියාමත් ඔයාලා කිසිම කෙනෙක්ගේ තෑග්ගක් පිළිගන්න බෑ. ඒක ඔයාට සූදානම් වෙලාම දුන්නොත් මිසක් ඇරෙන්න. ඒ වගේම අපි එහෙ ගිහිල්ලත් සමහර එයා දාලා තියෙනවා. අපි හිතමු වෙඩින් එකක් උනත් එයාගේ ඇග්‍රීමන්ට් එකේ තියෙනවා අනිත් ටේබල් වල තියෙන වගේම arrangement එකක් අපේ ටේබල් එකේ තියෙන්න ඕන. එතකොට ඒ බෑන්ඩ් එකකට අඩු සැලකිලි සහ ඒ දේවල් තියෙන්න බැරි දෙයක් එයා ඒ කාලේ ඉඳන්ම නිර්මාණය කරගෙන ආවිල්ලා තියෙනවා. බෑන්ඩ් එකට කොයි වගේ සැලකියුතුද කියලා musician connect කොහොම සැලකියුතුද කියන එක. ඉතින් ඒ musician connect සැලකියුතු දේ බෑන්ඩ් එක තුලම යා කරලා සහ ඒක පිටට දුන්නා. එතකොට මං හිතනවා ඒ හරහා ගොඩක් පසු කාලීනව බෑන්ඩ්ස් වලටත් ඒක ලොකු උදව්වක් වුණා බෑන්ඩ් එක වෘත්තීය මට්ටම සහ බෑන්ඩ් එකක තත්ත්වය රැකගන්න. ටුවර් එකක් ගියත් අපිට අවශ්‍ය දේවල් එයා මූලික වෙලා තමයි කරලා දෙන්නේ. ඒකට අපි හැමෝටම මැද්දට බැලලා කතා කරන්න දෙන්නේ. එයා ඒක නීතියක් හැටියට හැමදේම ක්‍රියාත්මක කරා. එතකොට
අන්තිම කාලෙදි එයා අපිට ටැක්ස් ගෙවන්නත් අපි වල්ලා දෙනවා. එයා බලෙන් ගෙවලා ඔයාලා මේක වෘත්තියක් කරන්නේ. ඔයාලා ඒක හරි විදිහට EPF ඔය වගේ දේවලුත් කරන්න හැදුවා. හැබැයි ඒවා සවුන්ඩ් වල වැඩ කරන අයට කරා බෑන්ඩ් එක ප්ලේස් ලට ඒක ප්ලේස් ල කැමති වුණා ඇච්චර අර මේ සිස්ටම් එකේ වෙලාව අවශ්‍ය නැති නිසා වගේ කියලා හිතලා. හැබැයි ටැක්ස් ගෙවන ලෙවල් එකටත් අපි වල්ලා දුන්නා. අපි ගියහම කියනවා එතනින් ඔයාගේ ලොක්ක තමයි අල්ලලා දුන්නේ කියලා. ඉතින් කොයි වෙලාවකවත් අර මියුසිෂන් කෙනෙක් හැටියට පහත්තත් ඉන්න එයා දැම්මේ නැහැ. එයා හැමතිස්සෙම මේ ශේෂය නම් වණ්ඩත් බෑන්ඩ් එකේ ලෙවල් එකෙන් තියන්නත් එයා බෑන්ඩ් එකට ඇත්තට ජිප්සීස් එක්කයක්ද ඒක දැනෙනවා. මම අවුරුදු 18ක් වෙන බෑන්ඩ්ල එච්චර ප්ලේ කළා නැහැ. නමුත් ජිප්සීස් එක්ක මම අවුරුදු 18ක් ඒ 18 තුල දැනුණා මාර ගෞරවාන්විතව තමයි අපි ඒ තැනකට යන්නේ. ඒ තත්ත්වය ඇති කරේ එයා. එයා සපියල් අයියා. ඉතින් ඒ ඒ විදිහට මේ මියුසිෂන් කෙනෙක්ට දෙන්න ඕන ලෙවල් එක එයා හැම අවස්ථාවකම උත්සවයකින්ද මෙයා දෙන්න උත්සාහ කරා. ඒ නිසා එයාට ඒක ලැබුණා. ඉතින් ඒක තව උදව් වුණා සංගීත ශ්‍රේෂ්ඨ අනිත් බෑන්ඩ් වලටත් ඉහළට යන්න. ඔව්. පෙළ දැන් සමහර වෙලාවට මේ කියන්නේ වැඩසටහනකදී හම්බ වෙච්ච වෙලාවක කතා කරද්දී හෝ මාත් එක්කත් එක වෙලාවක කියලා තියෙනවා මේ ඉස්සර ඔය රෑ 12ට ෂෝ නවත්තන්න කලින් මේ එච්චර අවුට්ඩෝ ගහන්න කැමති නෑ. රෑ 12 එක වෙන මේ මේ පාන්දර 2 3 වෙනකන් නිදිමරාගෙන එහෙම කරන්න ඕනේ නෑ නේද මල්ලි වගේ එකක්. ඒ කියන්නේ එච්චර මේ මේ එලිමහන් ප්‍රසංග වලට ලොකු රුචිකත්වයක් දැක්වෙන්නේ නැද්ද ජිප්සීස්? අපි ජිප්සීස් ජිප්සීස් ගහලම නෑ මං හිතන්නේ එලිමහන් ජලසයන් දුෂාන්ත මතක තියෙක මම අවුරුදු 10ට අඩුයි මගේ කාලය තුල. ඒ කියන්නේ වාගේ අවුරුදු 18ටම 10ට අඩුයි. ඔව්. එච්චරයි ගහලා තියෙන්නේ එලි ගහම අන්තිම අවුරුදු 10කට විතර අපි ගහලම නෑ නේ මං හිතන්නේ. අද ගහලම නෑ මං හිතන්නේ. ඒ මොකද එලිමහන් දවසේ සුල්ලා කියන කිසි පිළිවෙලක් නැහැ. ඔහේ නිකන් අර මින්සු සුල්ලා කියන අපි මියුසික් එකක් කරද්දී එන්ජොයිමන්ට් එකක් ඒ එන්ජොයිමන්ට් එකක් සුල්ලාට පේන්නේ නැහැ. ඔය ක්‍රවුඩ් එකේ හේන් ඉන්න මෙහෙන් ඉන්න ඔහේ නටනවා නිකන් කිසිම තේරුමක් නැති මේකක් ඔය. ඒක සුල්ලා කියන එලිමහන් දර්ශනවත් රෑ 12 වෙනකම් විතරක් තියලා නවත්තනවා නම් එතකොට ඒතර මිනිස්සුගේ ටෙන්ෂන් නැහැ. 12 න් පස්සේ කිසි තේරුමක් නැහැ මිනිස්සු ඔහේ නිකන් ඉන්නම් ඉන්නම් වාලි ඉන්නට ඉන්නවා වගේ මේකක් තියෙන. ඉතින් යා එලිමහන් දර්ශන වලට ඒක අර එළියන ගැන කේස් එක කොහෙත්ම කැමති වුන්නේ නැහැ. එහෙනම් එහිඳා මේ ශාලාවක් ඇතුලේ තියෙන ප්‍රසංග සහ එතකොට ඒක පැය දෙකයි නැත්නම් පැය දෙකම ආර එතන ඉවරයි. සුන්ලගේ නර ඕන දෙයක් ඕනකට වඩා දුන්නොත් ඒක වටිනාකමක් නැහැ කියන එක කියන්නේ. ඒක සුන්ලගේ බෑන්ඩ් එකේ ලීඩර් කෙනෙක් හැටියට මැනේජ්මන්ට් එක පැත්තෙත් මම දැක්ක ලොකු දෙයක් තමයි මම සමහර අවස්ථාවලදී ඕකට පොඩ්ඩක් ඩිස්ඇග්‍රී වුණා ඒ දවස්වල. හැබැයි මම අන්තිමට මේකේ සුන්න මේ මේ ගියන් පස්සේ නෙමෙයි අන්තිමට මට තේරුණා එයා කරපු දේ හරි කියලා. එයා කිසි දෙයක් දැන් අපි මේ අවුරුද්ද කියලා අනුරාධපුරේ ගැහුවා නම් එන අවුරුද්ද වෙනකම් එමත් ගහන්නේ. එහෙම කාලයක් තිබුණා. එහෙම කාලයක් තිබ්බා. අපි ඔය වෙලාව බලලා ආප සමග සක්වලකින් මෙහාට බැහැලා ආවේ කුමටද ඇත්තට ඔහෙලා කුරුමිට්ටෝ අපි නම් නෑ කවදාවත් දැකලා පුදුමත් හිතෙනවා දැක්කම ඔහෙලා පොඩ්ඩක් බලමුද වතගොත අහලා කුරුමිට්ටෝ අපිට ඔහුගේ රුව ආයමත් දකින්න වුණොත් දකින්න වෙන්නේ මීට පෙර කොහේ හෝ ලබාගත්තු ඡායාරූපයකින් හෝ පටිගත කළ වීඩියෝකින්. ඔහුගේ හඬ අපිට ආයමත් ඇහුනොත් ඇහෙන්නේ පටිගත කළ තැනකින් පමණයි. ආයමත් සුනිල් පෙරේරාගේ රුව හෝ හඬ සජීවීව අලුතෙන් දකින්න අපිට ඉඩක් නැහැ. ඔහු හිතන්න දේවල් ඉතිරි කරලා නිර්මාණකරුවෙක් විදිහට ඔහුගේ කාර්යය ඔහු ඉෂ්ට කරලා සමහර තැන් විවේචනයට ලක් කළ යුතු තැනුත් විවේචනයට ලක් කළ. මං හිතන්නේ කලාකරුවෙක් විදිහට නිර්මාණකරුවෙක් විදිහට නිර්මාණ කාර්යය කරපු මට්ටමින් ජනතාව තමන් පිළිගත්ත මට්ටමින් තමයි ආයමත් විවේචනයක් හෝ සමාජ ප්‍රශ්නයක් හෝ කතා කරන්න කලාකරුවෙකුට හරි ඉඩක් හම්බ වෙන්නේ. ඉඩ ඔහුට වෙන්නුණා ඔහුගේ වපසරිය ඇතුලේ ඔහුගේ කාර්යය ප්‍රේක්ෂකයන්ට රසිකත්වයට දැනෙන්න ඔහු කරපු නිසා. චන්දස් ප්‍රනාන්දු මහත්මයා දැන් ඔබතුමා ගීත ලියන්න ජිප්සීස්ලත් එක්ක සම්බන්ධ වෙද්දි දැන් සමහර ගීත තියෙනවා ඔබතුමාට හිතෙනම දේ ලියා ගන්නත් සමහර වෙලාවට බැරි වෙයි. ඔහුගේ අදහසක් තමයි ඔබට ලියන්න වෙන්නේ. සමහර තැන් සමාජයේ විවේචනයට ලක් කරනවා. සමහර තැන් උපහාසයෙන් බලනවා. එතකොට සමහර ගීත එක්තරා කණ්ඩායමකට විතරයි අහන්න වෙන්නේ. සමහරු ඒවා ප්‍රතික්ෂේප කරපු තැනුත් ඕන තරම් තිබුණා. එක විදිහකට දැන් ගීත රචකයෙක් විදිහට මතුවෙන්න වෙන්නේත් එක සීමාවක් ඇතුලේ. ඒකට ඔබ කැමති?
අකමැත්තක් පල කරන්න හේතුවක් නෑ. මොකද එතනින් කෙරෙන්නේ එතුමාගේ බලපෑමට දීවත් හොඳ නිර්මාණයක් පිළිට එන්නේ. මම ඇත්ත වශයෙන්ම මම කොහොම කියන්නේ ඒ බාලියු ගීත බොහොමයක් ඔහුගේ සංකල්පන. ඔහු තමයි මට දැන් මම උදාහරණයක් කියන්න. මේ ඔය ලංකාවේ ගීතය ගැන මගේ පුතාගේ විවාහ මංගල්‍යය තිබුණා. මේ පියල්ලා සුනිලා ඒ සීල් දනම් සහභාගි වෙලම මහ රෑ දෙකමාරට තුනට විතර මට කෝල් එකක් එනවා. මේ ගෙදර ඇවිල්ලා නිදිය ගන්න තන්දරස් මට පොඩි අයිඩියා එකක් ආවානේ. මොකද්ද? මම හිතේ මෙන්න මේකයි කියලා ඔය විස්තරය කිව්වා. කියන්නේ හීනෙන් ගුරුවරයෙක් වෙලා දැන් මේ වෙනදී මෙන්න මේක එන්න හිත කියලා ඊට පස්සේ මම ශබ්දාගාරයට ගිහිල්ලා තුමා එක්ක සම්බන්ධ වෙලා තමයි ওই ගීතේ ලියတာ. ඒ බොහෝ අදහස් ඇත්ත වශයෙන්ම. ඒ අදහස් සංකල්පන එතුමාගේ. ඒක ඒක ඇත්ත වශයෙන්ම මේ මෙන්න මම දුටු එකම ගායකයා උ තමයි. එතුමා සුනිල් තමයි මේ තරම් ගැඹුරු විදිහට ජීවිතය ගැන හරි ලෝකය ගැන හරි රට ගැන හරි හිතපු ශිල්පී. හැබැයි ඔක ඔහු ඒක සමාජගත කරන්නේ හරි සැහැල්ලුවෙන් සරලව. ඒ කියන්නේ ඒකද? ඔව්. ඒ විදිහට. නෑ ගීතයක් ලියන්න ගියත් තවසෙම ලේසි නෑ මේ දෙන්නක්ම එහෙම තමයි. කොච්චර දින එක සින්දුව ලියන මාස 6 හිටු. මාස ගණන් ලියනවා. මාස ගණන් ලියනවා. ඊට පස්සේ තන්දර දෙන පොඩ මේක බලන්න මම හබන්න ඕනේ ආයමත් ඔන්න ලියනවා. ඊට පස්සේ ටිකක් කල් ගිහලා ආයමත් ඒක හරි කියලා හිතනවා අද? ටිකක් කල් ගිහලා ආයමත් මම ඒක හරි නෑ ආයමත් තන්දර දෙන්න ආයමත් ලියනවා. දැන් ආයමත් මේ අර දුෂාන් මතු කරපු දේත් එක දැන් විදේශ රටවල ප්‍රසංග වලට යනවා. එතකොට කතුරුභාග ගෙවද්දි දැන් ඔබ දන්නේ නැහනේ මොන සින්දුවද කිව්වේ කොහෙද කිව්වේ කියලා. හැබැයි ඔබේ කොටස ඔබට හම්බ වෙනවා. හම්බ වෙනවා හම්බ වෙනවා. ඒ කියන්නේ එයා එතුමන් කිව්වේ ඔබට මුලින්ම පටන් ගත්තේ විදේශ රටවල ගිහිල්ලා ආපුවම කතා කරලා කියන චන්ද්‍රදාස අනු ඕස්ට්‍රේලියාව චෙක් එක කියනවා. අනිල් අරගෙන යන මේක සුනිල්ම කල්පනා කරලා තීන්දුවක් ගත්තා. නෑ නෑ මේක මේ වෙන කරදරයක් චන්ද්‍රදාස මේක මම මේක හැම මාස්පතා ගෙවනවා. හරි අවංකව මේ කියන්නේ පුදුම කියන්නේ පුදුම අදහසක් මේකක් නේ. ඒ වගේ සිතුවිල්ලක් හිතට එනවා කියන්නේ. තමන් හම්බ කරන දේ පොඩි බඳගෙන තමන්ම සාකු වෙලාගෙන ඉන්න ට්‍රයි කරන ලෝකෙක උත්සාහ කරන මිනිස්සු ඉන්න ලෝකෙක තමන් හම්බ කරන මුදල ඒ වෙනුවෙන් ඒ මුදල හම්බ කරගන්න දායක වෙච්ච අය වෙනුවෙන් ඒ නියමිත කොටස ලබා දෙන්න උත්සුක වෙනවා කියන්නේ ඇත්තවස මේක අතිවිශාල මනුෂ්‍යත්වයේ සලකුණක් මනුෂ්‍යත්වයේ ලකුණක්. දුෂාන් මම දැක්ක කොයි හරි දුෂාන් කියලා තියෙන සමහරලාට මේ ජිප්සිස් account එකට වඩා සමාජ සුබසාධන වෙනුවෙන් charity account එකේ මේ ශේෂය වැඩි කියලා. ඔව්. ඒකට හේතුව මේ දැන් tours ගියාමත් අපිට මේ කෙලින් කතා කරන්නේ නැවතිස්සම දැන් අපිට හොඳට ගෙවලත් එයා හිතනවා නම් එයා එහෙම හිතලා නෙමෙයි කියන්නේ. ඔයාලට කලින් මම මේ යාළුවට සලකලා ඉන්න ඕන කියන රයිටර්ස්ලට. සමහරවිට එක එක ලිරික්ස් රයිටර් කෙනෙක්ට ගයක් හදලා දෙන්න කටවද මට මතකයි එයා ඩොලර්ස් ගානක් වෙන් කරනවා. මට මේකත් උඹලට බෙදන්න පුළුවන් බෙදන්න නෑ කිව්වා. ඒකට හේතුව ඔයාලා මේ ටුවර්ස් එනවා, වෙඩින් ගහලා සල්ලි හම්බ කරනවා, දින ඩාන්ස් ගහලා සල්ලි හම්බ කරනවා. මම දෙන එක්ස්ට්‍රා දේවලුත් ගන්නවා. හැබැයි මේ මිනිස්සුන්ට එකපාර ජීවිතේ හම්බෙලා තියෙන නිසා මම මේක අයින් කරනවා. මුලින්ම අයින් කරන්නේ යාළට. ඔයාලා සින්දුවක් හරි මේ ටුවර් එකක් එනවා නම් ඒගොල්ලෝ හින්දා. ඉතින් ඒ නිසා හැමතිස්සෙම යා ඒක මතක් කරා. ඉතින් ඒ charity account එක කියන එක දැන් මට ගිහිල්ලා දුන්න මුල්ම පාඩම තමයි ඔයා නැති කෙනෙක් නම් වාට වඩා නැති කෙනෙක්ට සල්ලි දෙන්න කියන එක. ඉතින් හැමදාම ওই පාඩමමයි. ෆ්ලයිට් එකේ මෙහෙම ඉඳගත්තත් යනකම් ඕක තමයි කියන්නේ. හැබැයි අපි හැමදාම ඒක අහන්න ආසයි. හේතුව එයා එක එක විදිහට ඒක වෙනස් කරලා කියනවා. හැබැයි එයා හැමතිස්සෙම මේ බ්ලෙසින් එක විශ්වාස කරා. ඒ නිසා මුදලක් හම්බුනහම චැරිටි account එකට 100,000ක් දාලා ඒ අවශ්‍ය දේවල් ගෙවලා පියල්ලාය සමග අර මේ සහෝදරත්වයේ දෙයින් කරන දේ. හැබැයි පියල්ලායත් එහෙමම තමයි. හැබැයි එයා කරපු දේවල් වලින් එයා වක්‍රාකාරයෙන් අනිත් කෙනත් ඒ කරන තැනට පත් කරා. ඒක තමයි ශාන්ලත් ඒ සුනිල්ලා කරපු දේවල් දුෂාන්ලත් කරනවා. දුෂාන්ලත් කරන ඒ සුනිල්ලා කරපු දේ කියලා කියලා මේගොල්ලන්ට ෆ්ලයිට් එකේ යදී පෑනමයක් විතර දෙනවනේ ඔය කියලා කියලා ඉතින් මේවා කරලා ඉතින් ඒක ඒක අත්විඳිනවා. ඒක අනිත ඒක රිසල්ට් එක අපි අත්විඳිදී අපිට තේරුණා එයා කොච්චර ලක් එකක් ජිප්සිස්ලට අද. මොකද සුනිල්ලාගේ තාත්තා තමයි ඒක පටන් ගත්ත කියලා අපි අහලා තියෙනවා. ඉතින් සුනිල්ලා එකවර නවත්තලා තියෙද්දි පියල්ලා බැනලා ඕක කරමු මේ තාත්තා අප්සෙට් කියලා ඒ charity account එක පිළිවෙලට කරලා තියෙනවා. ඉතින් charity account එක හැමදෙස්සෙම පෝසත්. ඉතින් පෝසත් කියන්නේ ඒකෙන් ප්‍රතිලාභ ලබන අය කොයි වෙලාවකවත් පීඩාවටපත් වෙන්නේ නැහැ, අනිවාර්යයෙන්ම ලබනවා. ඔව්. තව දෙයක් කියව යුතුයි. ඔව්.
එතුමා දැන් අපි වෙනුවෙන් ක්‍රියා කළා වගේම කටයුතු කළා වගේම මම මගේ සත්‍ය අත්දැකීමක් මේක මේ පුවත්පත් වල පළවෙනා ඒ කාලේ වකුගඩු රෝගීන් ආධාර ඉල්ලලා ඒව එහෙම දැන්මින් පළවෙනවා නැත්නම් සමහර වෛද්‍යවරු පවා දානවා මෙහෙම ලෙඩෙක් ඉන්නවා එල්ලලාට මෙහෙම මම ගියොත් එක පාටම අර කොමකට බෙන්නවා චන්ද්‍රාල් මෙහෙම රුපියල් 5000 දෙකින් හැම කෙනෙකුටම යවුවා ඒක හරිද කියලා බලනවා ඒ කියන්නේ දැන් මම මට මතකයි එක්තරා වෛද්‍යවරයෙක් දාලා තිබුණා මෙහෙම ලෙඩෙක් ඉන්නවා මල් ළඟ මේ මෙයාට මෙච්චර තෙල් බෙහෙත් වලට යනවා ඒක අවශ්‍යයි මට කිව්වා ඒ දුරකථන අංකයට අමුතුමක් කරන්න බලන්න කියලා කතා කරා විස්තරේ කතා කළා මම ඒකම සුන්නත් සම්බන්ධ කෙරුවා සත්‍යයක් බව තේරුණා ඒ බෙහෙත් දෙන දීලා ඉවර වෙනකම් ඒක මාස්පතායේ මුදල ගෙවන්න මම පුරුදු වෙලා මම මූලික 5000 මටම කියලා මේව කළා යවුවේ වෛද්‍යවරයාට ඒ විතරක් නෙමෙයි දැන් මම හිතන්නේ තනි ශිල්පියෙක් හෝ තනි සංගීත කණ්ඩායමක් එහෙම චැරිටි වෙනුවෙන්ම බැඳිලා ඉඳී කියලා මේ මොකද මාස්පතා ස්ථීර ආදායම් ලබනා හිටියාගේ. ඒක අපි සමාජලාට ජීවිතේ ඉතුරු කරනවටත් වැඩිය මුදලක් ලොකු මුදලක්. මම දැකලා තියෙන S2 ගෙන්ම අවුරුද්දට 4 මිලියන් 5 මිලියන් විතර චැරිටි එකක්. මොකද අපිට අපේ ආදායම් වාර්තා දෙද්දී අපි දකිනවා ඒවා. ඉතින් එහෙම ඒක මත්තෙම නැහුණු කෙනෙක් දැකලා නැහැ ඒක විශේෂයක් වගේ. එයා වාහන වලට ආස කරේ නැහැ. එයා ආස කරපු එකම දේ සංගීතය සහ සවුන් කියන එක විතරයි මම දන්න හැටියට. ඊළඟට ඔය චැරිටි කියන එක. චැරිටි මේන් තින්. ඉතින් එහෙම තමන්ගේ මුදල් කොටසක් අනුන් වෙනුවෙන්ම කැප කරපු ගායකයෙක් මම දැකලා නැහැ. ඔය අවසාන කාලේ යනකම්ම ජංගම දුරකථනයක් පාවිච්චි කරේ නැද්ද? නැහැ පාවිච්චි කරේ නැහැ. තිබුණේ නැහැ. අපි එකපාරක් අරන් දුන්නා. ඒක අරන් දුන්නා ඊට පස්සේ ඒක ඔයා කොහෙද ගිහිල්ලා ඉතින් ඒක නැති කරගත්තා. නැති කරගත්තාන් පස්සේ දැන් යාට කාර් වලට කවුරු හරි කෝල් කරොත් ජංගම දුරකථනය දෙන්නේ මගේ නම්බර් එක දෙන්නේ. මල්ලිට කතා කරන්න කියලා මගේ නම්බර් දෙන්න මට කතා කරාම ඉතින් මම එයාට කතා කරලා තමයි උත්තර දෙන්නේ. සුල්ලේල හරි හරි යාල් හරි යුනික් පුද්ගලෙක් එකෙන් මම යාගෙන මේ ඊයේ පෙරේදාත් මම කල්පනා කරේ එයා බැලුවම හැම දෙයක්ම එයා කරේ එයාට හිතන විදිහට එයා හරි කියන හිතන දැන් එයා ඇඳුම ගත්තත් දැන් අපි එක එක කාලෙන අද ෆැෂන් එක මේකයි කියලා අපි මාරු කරනවා එයා ඇඳුම එහෙම නැහැ එදා ඉඳන් අද වෙනකනොත් කොළ පාට හෙට් එකයි මේ කළු කවර රතු පාට මේකයි අරගෙන එයාට ඒ සමාජය පිළිගත්තා ඒ විදිහට සමාජය එයා පිළිගත්තේ දැන් අපි ගියානම් සම වෙන එක්කෙනෙක් ගියානම් මම පිස්සෙද්ද කියලා එහෙම බලනවා එයාගේ dance එක ගත්තොත් චන්නත් එකපාරක් බලන්නේ මොකද මට මොකක්ද දැක්කේ සුළු dance කරන ඒ dance steps එක චන්නලාට ඔක්කොත් කියලා දෙන්න බෑ කාටවත් මොකද එයාගේම අමුතුම steps තියෙන්නේ එයා විහි කරගත්ත steps එයා sync කරන කටහඬ එයාට හිතන විදිහට එයා කැහක් ගල දෙක කරලා එයා කියන්නේ ඒක වෙන අනිත් කෙනෙක්ව follow කරන්නේ නැති එයාල අර unique පුද්ගලයෙක් මේ දෙයත් අහන්න ඕනේ දැන් මම කිව්වා වගේ මේ හරි radical විදිහට හිතුවා ඒ කියන්නේ සමහර දේවල් හරි liberal ව දැක්කේ ඔහු කටයුතු කලේ ගොඩාක් වෙලාවට එහෙම සුනිල් පෙරතරම් මේ සමාජයේ බැනුම් අහපු ශිල්පියෙක් තවත් නැතුව ඇති විශේෂයෙන්ම ඕනම තැනකදී කොහේ බැලුවත් බැනුම් අහලා තියෙනවා ඒ කියන්නේ සමහර දේවල් එක කණ්ඩායමක් පිළිගන්නු විශ්වාස කරනවා ඒ වගේම තව කණ්ඩායමක් ප්‍රතික්ෂේප කරනවා ඒව කොහොමද දැක්කේ ඒ බැනුම් වලට ප්‍රතිචාර දුන්නේ කොහොමද බැනුම් වලට කියන්නේ සුනිල්ගේ තිබ්බ එක එක විදිහවල් තිබ්බා දැන් ඇත්තට දැන් අපි දැන් ස්ටුඩියෝ එකේ යගේ ඉස්සර තිබ්බ පොතක් තිබ්බ ඔක්කොම පත්තරවල බණිනේ ඔක්කොම අලවනවා බණිනවා ඒක එයා හොඳ කියන දේවල් අලවන්නේ නැහැ එයාගේ පොතේ අලු දැන් හිස්ටරි එක බැලුවොත් ජිප්සි හිස්ටරි එකක් කියලා බැලුවොත් අපිට හොයාගන්න බෑ ඔර හොඳ ආටිකල් එකක් හොයාගන්න බෑ ඔක්කොම තියෙනවා බැනපුවා ජිප්සි මේවා අරක මේකයි කියලා එතකොට පෙර තව මොහොතක් දෙන්න අපි වෙලාව බලමු ඔව් ඉතින් එයාගේ තියෙන ඔක්කොම අර බැනපුවා තියෙන ඒ ඇරෙන්න දැන් සමහර පත්තරේට දැන් ඒ කවුරු පුද්ගලයෙක් නම් ඒක බැනලා දාලා තියෙන්නේ ඊට කොහොම හරි ඒ මිනිස්සගේ ගේ හොයාගෙන එදා හොසට ඒ මනුස්සයගේ ගෙදරට ලොකු මේ පොඩි නිකන් මේ රුපියල් මේ බිස්කට් පැකට්යක් නෑ මෙන්න මේ සයිස් එකේ ලොකු පාර්සලයක් යවන ඒකට තෑගි දාලා අරම දාලා කෑම දාලා ඔබේ මේ බැනපු ආටිකල් එකක් හොඳට ඒකවල දාලා මේ ජිප්සිස් ලාට සින්දු කියන අඟහරු ලෝකෙටම යවන්න ඕන මුන් අහිගුණ්ඩක සෙට් එකක් අරගෙන වැද්දෝ එහෙම කියලා හැනට බැනලා දාලා තිබ්බා සුන්ලා එක ලොකු හෙඩ්ලයින් දාලා තිබ්බත් සුන්ලා ඒක මේ අපිට දී ප්‍රතිචාරයට බොහොම ස්තුතියි කියලා අර මේක ගහලා මෙන්න මේ සයිස තලි පෙට්ටියක් යවන මේ මනුස්සයා ගෙදරට යවනවා මේ බමු මිසුතිය කියලා. ඉතින් යාගේ තිබ්බ අමුතු වැඩ තිබ්බේ වගේ. ඒ ඇත්තට මේක කරන්නේ උපහාසයටද නැත්නම් ඒකෙන් එයා දෙයක් ගන්න හින්දද? ආදරය නෑ ආදරය. ඔය උපහාසයක් කරන්නත් පුළුවන්. ඒක මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් එයා ඒක කරනවා. කලි ගන්න. ඔයාට දැනෙනවද? අනේ යාගේ ඒ චරිත කියන්නේ ඒ බැනුම් වලට අරකට මේකට ඒවා කිසි දෙයකට එයා බය පුද්ගලෙක් නෙමෙයි. ඒක අපේ මුළු රටම දන්නවා එයා බය පුද්ගලෙක් නෙමෙයි කියලා. ඒ එකම දේ මම දැක්කේ සුනිල්ලා ඇත්තටම
මිනිස්සුන්ට පුදුම ආදරයක් තිබ්බා. රෝෂාංගුණ තහම තනියම සින්දු කරන ස්ටේජ් එකේ. ඒ කියන්නේ ඊට මම බෑන්ඩ් එකම ගෙදර ගිහිල්ලා වෙඩින්ග් කරලා. තනියම මිනිහා පය භාගයක් මියුසික් නැ කිසි දෙයක් නැතුව සින් කරනවා. මොකද දැන් මිනිස්සුන්ට හරි ආදරේ ආයේ perform කරන්නත් හරි ආදරේ. ඊට පස්සේ ඉවරුණාන් පස්සේ ඔන්න මම බලන් ඉන්නවා ගෙදර යන කියලා. එතන ඉන්න සෙට් එක කරන් කියලා සොල්ලා අපේ ගෙදර යන පොඩ්ඩක් ගිහලා එතන සෙට් වෙම වරක මේක කියලා. ඊට මට කවදාවත් මල්ලි යන්න ගෙදර මං එන්නම් කියලා. ඉතින් මං කිව්වා දන්නේ නැති මිනිස්සුත් කොහෙද යන්නේ මං හිතුවා බලිනවා. එයා යන මොකද මිනිස්සුන්ට තියෙන මේකට. ඒක නිසා තමයි මං හිතන්නේ අපි අද දැක්කේ එයා මිනිස්සුන්ට ආදරේ කරා අන්තිම මිනිස්සු එයාට ආදරේ කරා. එයා මරණ වෙලෙ මිනිස්සු තමයි එයාට ගොඩක් ආදරේ කරේ. ඔව්. ඔව් අලුත් කතාවක් අලුත් සංවාදයක් ඇති වුණා මේ දවස් හත ඇතුලේ. ඒ ඔහුගේ දේවල් දැනුණු කණ්ඩායමත් එක්ක. දුෂාන් දැන් ප්‍රසංගයකට එහෙම ගියාට පස්සේ සමහර වෙලාවට මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමහර වෙලාවට කොටසක් පිළි අරගෙන කොටසක් ප්‍රතික්ෂේප කරන්න වෙනවා. කොහොමද ඒ තත්ත්වයන්ට මුහුණ දුන්නේ? මෙහෙම අපි තමයි කලබලන්නේ සොල්ලා බණ්ඩ අරමෑන් නෑ නෑ කලබලෙන්න එපා. ඔහොම යන් කියන වචන තමයි යාට හැමතිස්සෙම තිබ්බේ. සහ සුනිල්ලා අරම කිව්වාගේ වැඩියෙන්ම බැනුම් අහුව මිනිහෙක් හිටිට සමාජයේ ගොඩක් කලාවට යව තේරුම් ගත්තේ නෑ. ඒ කියන්නේ ආගමෙන් කවදාවත් ඈත්තුන්නේ නෑ. පල්ලියෙන් ඈත්තුනෙත් නෑ. බෞද්ධ ආගමට බැන්නෙත් නෑ. එයා හැමතිස්සෙම ඒ ආගමේ තියෙන හොඳ දේවල් තමයි ප්‍රැක්ටිස් කරන්න කිව්වා. හැබැයි ඒක හැම ආගමකම වැරදි තියෙනවා. ඒවටත් බලිනවා. බලිනවා. පල්ලිය වෙන්න පුළුවන්, පන්සලේ වෙන්න පුළුවන්. එයා ඒ මොකක් හරි ආගමක වැරද්දක් තියෙනවා. එයාට පේනවා මේක එයාගේ ආගම ભેදයක් තිබුණ නෑ. පල්ලියට කොච්චර වෙන්නද තියෙන. එයා කතෝලිකයෙක් කරා පල්ලියේ තියෙන වැරදි ගුණකට එයා හිතුවම කියනවා මේ නීති වැරදි කියලා. ඒ වගේම පන්සලක හාමුදුරු කෙනෙක් මොන හරි ඕනේ නැති මේවා නම් මනම් කියනවා නම් ඒ තේරුමක් නෑ. ඒවට සුල්ල බලනවා. ඉතින් සමහර ඒගොල්ලන්ට ඒව දිරවන්නේ නෑ. අන්න ඒක එතන ප්‍රශ්නේ. ඇත්ත දිරවන්නේ නෑ. ඔව්. ඉතින් ප්‍රතිචාර වලට ඔව් ඒ ඉතින් එහෙම ප්‍රතිචාරෙද්දී යා ඒවලට සලුනේ නෑ. ඉතින් ආගම් ගැන වුණත් එයා කතා කරද්දී එයා හැමතිස්සම මීන් කරේ හැමදේකම ආදරේ තියෙන්නේ. ආදරේ නැතුව බොරුවට අපි පල්ලි ගිහින් වැඩක් නෑ. පන්සල් ගිහින් වැඩක් නෑ. ඉතින් ඒවා ඒ සමාජයේ කතා වෙන දේවල් ෂෝ ඇතුලේ මතුවෙච්ච අවස්ථාවක් තිබ්බා. හැබැයි ඒවලට එයා හොඳට මූණ දුන්නා. ඉතින් මම අදටත් ඉල්ලන්නේ අන්තිම වශයෙන් එයා ජේසුට ලං වුණාද ඈත් වුණාද කියලා මේ වෙලේ හොයන්න එපා. එයා හැමදාම ළඟින් හිටියා. ඒ ආගම හැටියට, බුද්ධ ආගම හැටියට, බුද්ධ ආගම යන හොඳම කතා කරා දර්ශනයක් හැටියට. ඉතින් ඒ නිසා ඒකට බයින්න එපා. ගීතිකාවක් කිව්වා කියලා ජේසුට ලං වෙනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. හරි. එයා හැමදාම ජේසු ළඟින් හිටියේ. හේතුව මම ඒ වගේ ගතිගුණ තියෙන ෆාද කෙනෙක්වත් දැකලා නැහැ. සමාවෙන්න මෙහෙම කියනවාට. ඒ වගේ එවැනි තත්වයන් ඇතුලේ තමයි වැඩ කරේ. අපි අවසාන මිනිත්තු කීපේ ඉන්නේ. ජිප්සීස් ඉදිරි ගමන ගැන දැන් හිතලා තියෙනවද? ඒක තමයි ගොඩක් ඒගොල්ලන් අහන ප්‍රශ්නේ. ඉතින් ඒක ඇත්තටම මම ඉන්නේ දැන් ඕක ගැන මම ඇත්තට පළවෙනි දවසේ කියලා මට ඕක කිසි දෙයක් එහෙමට ඔළුවට ආවෙත් නැහැ කිසි දෙයක්. නමුත් ඊයේ පෙරේ දා ඉඳන් මම පොඩ්ඩක් ඕක ගැන හිතලා බැලුවා. ජිප්සීස් කිව්වම ඉතින් සුනිල් නැතු ජිප්සීස් එකක් නැහැ ඇත්තට. බොරු කියන්න ඕනේ නැහැ. අපිද වෙඩින් එක ගිහිල්ලා ගහද්දිනොත් හිටවන් සුනිල් පොඩ්ඩක් පරක්කුනාම ස්ටේජේ සුනිල් නැත්තම මිනිස්සු දන්නේ නැහැ මේ ගහන බෑන්ඩ් එක මොකද්ද කියලා ඔක්කත් දන්නේ නැහැ. මම ඉන්නවා මම හිතේ දන්නේ නැහැ. අහන මොකද්ද මේ බෑන්ඩ් කියලා. ඒ වගේ තත්ත්වයක් තියෙනවා. නමුත් මේක මට දැන් හිතන විදිහට අපේ බෑන්ඩ් එකේ අනිත් මෙම්බර්ස්ලාත් එක්ක මම හිතන්නේ ද කතා කරන්න ඉන්නේ. ඒගොල්ලන්ගේ තත්ත්වය මොකද්ද? ඒගොල්ලෝ මේක ඒගොල්ලන්ට උනේ මේක කරගෙන යන ඒගොල්ලෝ ඉන්නවද නැත්නම් ඒගොල්ලෝ වෙන බෑන්ඩ් එකකට ජොයින් වෙන්න වෙනවද? ඒගොල්ලෝ දුෂානුයි අපි කට්ටිය මීටින්ග් එකක් තියලා ඊට පස්සේ තීරණයක් ගන්නවා මේක අපි කරගෙන යනවද නැද්ද මොකද කරන්න කියලා. හුඟක් දුරට කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් තමයි තියෙන්නේ. ඔක සුනිල්ලා වෙනුවෙන් හරි මම හිතන්නේ මේක මේවා කරන්නේ නැතුව ටික කාලයක් කරේ වාගර ගොඩාක් කාලයක් නැ ටික කාලයක් කරේ අවුරුද්දක් විතර හරි මේක අපි ටික කාලයක් කරාගෙන යන මේ ඉන්න කට්ටියගෙන්ම මම බලන්න කාවක්වත් අලුතින් දා ගන්නකොට කිසි දෙයක් කරන්න ඕනේ නැ මේ ඉන්න කට්ටියගෙන්ම අපි මෙහෙම කරාගෙන යනවා. මොකද සුනිල්ලව රිප්ලේස් කරන්න බෑ කාවක්වත් දාගෙන. ඉතින් පොරු වැඩක් නෑ කරන්නේ. ඒක නිසා මේ ඉන්න කට්ටියම හොඳට මේක කරගෙන යන්න තමයි හදන්නේ. ඉතින් හොඳයි මං එතන අපි කලිනුත් කතා කරා වගේ ගායකයෙක් විදිහට සරල සැහැල්ලු ජීවිතයක් සුනිල් පෙරේරා චරිතය ඇතුලේ දැක්කනම් ඊට වඩා අභ්‍යන්තරයක් ඔහු තුළ තිබුණු බව පහුගිය සතියේපත් කතා වුණා. එවැනි සංවාදයකට අපි අද දවසෙත් ඉඩහැරියේ. ඔහු ඇතැම් පිරිස් ඔහු කියන දේ පිළිගත්තා. ඇතැම් පිරිස් ඒව ප්‍රතික්ෂේප කරා. ඔහුට දෝෂාරෝපණය කරා. බැනුම් ඇහුවා. ඒ හැම දෙයකටම ඔහු උපේක්ෂාවෙන් බලලා උත්තර දුන්නා. ප්‍රතිචාරයේ කෙසේ වෙතත් ඔහුගේ මතය වෙනුවෙන් ඔහු හැමදාම පෙනී හිටියා. නමුත් ජිප්සීස් ගැයූ ගී, සුනිල් පෙරේරා ගැයූ ගී ඔහු අපිට දුන්නු ඒ වින්දනය අපිට කවදාවත් අමතක වෙන එකක් නැහැ.
දෑබර සුනිල් අයියේ එදා කිව්වාගේ ඔබට සුභ ගමන් ඔබ බලාපොරොත්තු වන මොක්සුවය ඔබට ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමින් එහෙමනම් එක දෙයක් මට කියන්න අන්තිමට මගේ සහෝදරෙක් වශයෙන් ඒ කියන්නේ අපිට යම් කෙනෙක් නැති වුණාම හරි මොකක් හරි වුණාම අපිට හුඟක් වෙලාවට දුකක් දැනෙනවා මොකද අපි එයාට ආදරේ නිසා මට අද දුකක් දැනෙන්නේ සුනිල් මට ගොඩාක් ආදරේ කරපු නිසා මම එයාට ආදරේ කරාට වඩා එයා මට ගොඩාක් ආදරේ කරා ඒක නිසා තමයි මට අද මෙච්චර දුකක් දැනෙන්නේ සුනිල් වල හොඳ දෙනක ඉන්නවා මම දන්නම උසරාජි ඉන්නේ දැන් අසුරේ සුබපතන වැඩසටහන ආරම්භ කරද්දිත් ඔබේ ඇස්වල කඳුළු වැඩසටහන ඉවර කරද්දිත් ඔබේ ඇස්වල කඳුළු ඒ ඔබට ඔහුව දැනුණු විදිය පියල් පෙරේරා පියල්ලයි බොහොම ස්තුතියි ඔබට චන්දස් ප්‍රනන්දු මහත්මයා දුෂාන් ජයතිලක සහෘදය බොහොම ස්තුතියි එනම් තුන් දෙනාටම ආයුබෝවන් අපි යලිත් දවසක හමු වෙමු සුනිල් පෙරේරා ඔහුට සුභ ගමන් මොක්සුවේ අපි ප්‍රාර්ථනා කරමු
ගන්න දෙක සස